अरे गुड इवनिंग लमाई हमोड अमर अभी इकोन पार्ट में अतः इकोन वाला देवनी दाव से हम बेलाइन पालेनी दाव से वाट मदद करती अभी ये साथी ये कथा करा पेपर स्ट्रक्चर के हदने विधि कथा करा इधर पासे सिलेबस से के हदने विधि कथा करा पासे अभी पार्ट में टावट अभी टे लुकु वेलावा हम बोल ने लेकिन इस अभी टे लुकु देख पार्ट में कथा करन हम बोल ने अरे सिलेबस से क्या देने विधि है पेपर स्ट्रक्चर का ये संपूर्ण एक कथा कर ले इबर करा एक ना हम आदेन वा पार्ट में कथा कराने वे ना बाहर देवल मुकुट कथा कराने नेतू हम मुलीम में क्यों हुआ अभी गणगान लोगों ने आर्थिक विद्या वकिया ने मुहाक दिया सरल वकी वो अभी गणगान लोगों ने आर्थिक विद्या व निर्वचन एक कराने को हमने डिफाइन कराने को हमने आर्थिक विद्याव निर्वचन एक रानी को हम देखें बिनारी एक दिन लवाई अरे निर्वचन मेके मांग वाले गिये सती एक हुआ आर्थिक विद्या व निर्वचन इगन गन ना उनसे संकल्प की पे आप केनो ये संकल्प की पे मुलेंग इगन गन नोन संपत की अला संकल्प आप तेरा इतर मेके अन निष्पादन संपत मेका आप गिये सती एक हता करा इधर पास से आवश्यकता කියලා සංකල්පයක් තියෙනවා බාණ්ඩ කියලා සංකල්පයක් තියෙනවා මම මට කියන්නකෝ මං නිෂ්පාදන සම්පත් මාතෘකාව විතරයි නේද අපි කතා කරේ මැසේජ් එකක් දා निष्पादन संपत मातृका विद्राय कथा एक मंगवाट आपो मदक करोत वाट मदक है थी मंक्यूवा बांड्या खू सेवा वाक बिहिवेन ने निष्पादन क्रियावलिया करहा ए निष्पादन क्रियावलिये का अधीरे अंतुंगा आक्तियन वा ये दोम के ला अधीरे आक्तियन वा क्रियावलिये के ला अधीरे आक्तियन वा निमोम के ला अधीरे आक्तियन මේ නිෂ්පාදන ක්‍රියාවලියේ අවසාන අධීර මේ නිමෝම් කියන අවස්ථාවෙන් තමයි බාණ්ඩ හා සේවා බිහි වෙන්නේ. හැබැයි මේ බාණ්ඩ හා සේවා බිහි කරන්න නිෂ්පාදනය කරන්න විවිධ දේවල් ඕනේ. ඒ අවශ්‍ය විවිධ දේවල් වලට තමයි අපි කියන්නේ යෙදුම් කියලා. බාණ්ඩ හා සේවා බිහි කරන්න යොදා ගන්න විවිධ දේවල් වලට කියනවා අපි යෙදුම්. උදාහරණයක් පානිෂ්පාදනය කරනවා කියලා හිතන්න. පානිෂ්පාදනයට අවශ්‍යයි පිටි යෝනේ, ශ්‍රමී යෝනේ, උපකරණ යෝනේ, ගොඩනැගිලි යෝනේ. ওই දේවල් තමයි නිෂ්පාදන සම්පත්. වඩ ගිය සතියේ මතක ඇති මම කිව්වා බාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගන්න මේ කියන නිෂ්පාදන සම්පත් සාමාන්‍යයෙන් සීමිත ප්‍රමාණයක්ද තියෙන්නේ අසීමිත ප්‍රමාණයක්? උත්තර දෙන්න. සීමිත ප්‍රමාණයක්ද තියෙන්නේ අසීමිත ප්‍රමාණයක්ද?
very good. සීමිතයි නේ. සීමිත ප්‍රමාණයක් තියෙනවා. හරි. ඒක ඔයාට මතකයි. දැන් මං එනවා ඊළඟ එකට. අවශ්‍යතා. ළමයි මේ අවශ්‍යතා කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි කිව්වොත් මිනිස්සු ජීවත් වීම සඳහා සපුරාගත යුතු අනිවාර්ය දෑ. ජීවත් වීම සඳහා සපුරාගත යුතු අනිවාර්ය දෑ. මේවට අපි කියනවා අවශ්‍යතා කියලා. සාමාන්‍යයෙන් මට කියන්නකෝ ඔයා දන්න අවශ්‍යතා මොනවාද? ඔයා දන්න අවශ්‍යතා? Very good. ආහාර, නිවාස, ඇඳුම් පැළඳුම්. නේ? ඊට පස්සේ අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය. මේව තමයි මිනිස්සුන්ගේ අවශ්‍යතා. මිනිස්සු ජීවත් වීම සඳහා අනිවාර්යෙන් සපුරාගත යුතු දේවල්. හරි? සාමාන්‍යයෙන් අපි දන්න විදියට ඔයාගේ මට්ටමේ ළමයි අපි දන්න විදියට මේවනේ මිනිස්සුන්ගේ අවශ්‍යතා කියලා. අපි මතක තියාගන්න මේ අවශ්‍යතා සම්බන්ධයෙන් මිනිස්සුන්ගේ needs ගැන ලෝකෙට හඳුන්වලා දීපු එක පුද්ගලයෙක් ඉන්නවා. අපි එයාට කියනවා ඒබ්‍රහම් මැස්ලෝ කියලා. එයා ළමයි කියනවා මිනිස්සුන්ගේ අවශ්‍යතා තියෙනවා. අපිට අවශ්‍යතා තියෙන්නේ පිරමීඩ් එකක් විදියට. පල්ලෙහාම තියෙන අවශ්‍යතා ඉටු කරගත්තාම මිනිස්සුන්ට තව අවශ්‍යතා තියෙනවා. සෙකන්ඩ් ස්ටේජ් එක. ඒ ටික ඉටු කරගත්තාම මිනිස්සුන්ට තව අවශ්‍යතා තියෙනවා. තර්ඩ් ස්ටේජ්. ඒ කියන්නේ අපි මේ දන්න අවශ්‍යතා වලට අමතරව තව මිනිස්සුන්ගේ අවශ්‍යතා. මම පොඩ්ඩක් පෙන්වන්නද ඒක? බලන්න. ස්ක්‍රීන් එක පේනව නේද ළමයි? ස්ක්‍රීන් එක පේනවනේ. මේ ඒබ්‍රහම් මැස්ලෝ වඩ පුංචිර ෆොටෝ එකක් පේන්නේ. මෙයා. මෙන්න මේ පුද්ගලයා. හරිද? මේ මෙයාගේ පොත් තියෙනවා මේ. මේ හඳුන්වලා දීපු එයා ඒ කියන්නේ කන්සෙප්ට් ඉදිරිපත් කරපු බුක්ස්. ඉමේජ් වලට ගියා නම් අර මං කියපු තව ඩග් ගාලා පේනවා. මේ පේනවනේ. නීඩ්ස්. මේ ෆොටෝ එක මං සිලෙක්ට් කරන්නම්. උංචියට පේන්නේ තවන්න නෑනේ. මේ මම දැන් පෙන්න ස්ක්‍රීන් එක පේනවද ඔයාලට? එතන නැත්තම් කලින් එකමද පේන්නේ? පේනවනේ. හරි. මේ බලන්න මේ අර මං කිව්වා විදියට ඔයාලට පේනවා ෆුඩ්ස්, වෝටර්, රෙස්ට්, සිකියුරිටි, සේෆ්ටි. ඒ දේවල් පල්ලෙහා තියෙන. ඒවට කියනවා බේසික් නීඩ්ස් කියලා. ඊට පස්සේ මිනිස්සුන්ට අවශ්‍ය දේවල් තියෙනවා මේ ෆ්‍රෙන්ඩ්ස්, රිලේෂන්ෂිප්ස්, ඊට පස්සේ ලව්, හරිද? ඔය වගේ ගොඩාක් දේවල් තියෙනවා. මම දැන් වීඩියෝ එකෙන් මේ පල්ලෙහා එකෙන් උත් පේනවා. මම තව එකක් සිලෙක්ට් කරොත් මෙතනිනුත් ඔයාලට පේනවා එක එක ස්ටේජස් අනුව මේ ස්ටේජස් පහක් තියෙනවා. ඒ කියන්නේ මේ ඔක්කොම මිනිස්සුන්ගේ අවශ්‍යතාවය. එහෙනම් මම නැවතත් ආවොත් ස්ක්‍රීන් එකට
ආපහු වාට ස්ක්‍රීන් එක පෙන්වුවොත් මේ ආහාර නිවාස ඇඳුම් පැළඳුම් අධ්‍යාපනයේ සෞඛ්‍ය මේ දේවල් වලට අමතරව මිනිස්සුන්ගේ අව අවශ්‍යතාවයන් තියෙනවා ආදරය කියන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක් මිනිස්සුන්ට කරුණාව දක්වන්න ඕනේ ඒකත් මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක් මිනිස්සුන්ට සමාජ පිළිගැනීම තියෙනවා ඒකත් මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක් මිනිස්සුන්ට බලය තියෙනවා ඒකත් මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක් මෙන්න මේ බලය වගේ දේවල් තමයි ළමයි මිනිස්සුන්ට අන්තිමට ඕනේ අර ඒබ්‍රහම් මැස්ලෝ කියනවා වගේ මෙන්න මේ අවසාන හරිය තමයි බලය තියෙන්නේ ඔයාව ඒ දැකලා තියෙනවද මිනිස්සුන්ට හැම සැප සම්පතක්ම හම්බුනන් පස්සේ අවසානයේ දේශපාලනය කරන රට පාලනය කරන්න උත්සාහ උදාර බලය කියන දේක. ඒකත් මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක් නේ. ලෝකේ ප්‍රසිද්ධ මිනිස්සු රටක් ඇතුලේ ප්‍රසිද්ධ මිනිස්සු නේ මිනිස්සුන්ගේ ආදරය දිනාගත්ත මිනිස්සු අවසානයේ වාදකල දේශපාලනයට ඇවිත්. දේශපාලනයට ආවහමත් අවුරුදු පහක් ඉඳලා නැත්නම් අවුරුදු දෙක තුනක් ඉඳලා ආපහු ඡන්දෙන් වැරදුනොත් හරි දාලා යන්නේ නැහැ. නැවත මොනවා හරි කරලා ඉන්න බල. ඒ තරම් මිනිස්සුන්ට බලය ඕනේ. ඔයාට මටත් පෙන්නුවේ නැති වුණාට ඒ බලය ඕනි. ඒ නිසා මේව මිනිසුන්ගේ අවශ්‍යතාවය. එතකොට මේ සියල්ල මිනිසුන්ගේ අවශ්‍යතාවය. හැබැයි මෙන්න මේ අවශ්‍යතාව මේ මං ඉරක් ගහලා මේ පැත්තෙන් ලියලා තියෙනවා එක කොටස. තව જાතියක් මේ පැත්තෙන් ලියනවා. මේ සියල්ල මිනිසුන්ගේ අවශ්‍යතාවයන් වුණාට පුංචි වෙනසක් තියෙනවා. මේ බලන්න. ආහාර කියන අවශ්‍යතාවය වාගාව මුදල් තියෙනවා නම් වෙළඳ සැලකට ගිහිල්ලා සපුරගන්න පුළුවන්ද බැයිද උත්තර දෙ ආහාර කියන අවශ්‍යතාවය ඔයා ගාව මුදල් තියෙනවා නම් වෙළඳ සැලකට ගිහිල්ලා සපුරගන්න පුළුවන්ද බැයිද පුළුවන් නිවාස කියන අවශ්‍යතාවය ඔයා ගාව සල්ලි තියෙනවා නම් සපුරගන්න පුළුවන්ද බැයිද අපාර්ට්මන්ට් එකක් හරි ගන්න පුළුවන් අවුලක් ඇඳුම් පැළඳුමුත් එහෙමයි අධ්‍යාපනයත් එහෙමයි සෞඛ්‍යයත් එහෙමයි මේ දේවල් නම් අවුලක් නෑ හැබැයි ඔයා ගාව මුදල් තිබ්බා කියලා කොහේ හරි වෙළඳ සැලකින් ඔයාට ආදරේ ගන්න පුළුවන්. වාගේ පුළුවන් කියලා. ඒවා ගන්න ආදරේ නෙවෙයි වෙන මොකක්ද? අරුණාව ගන්න පුළුවන්. සමාජ පිළිගැනීම ගන්න පුළුවන්. බලය ගන්න පුළුවන්. මේවලමයි වෙළඳ පොලකින් සපුර ගන්න බෑ. ඒ කියන්නේ අර අපි භාණ්ඩයක් හෝ සේවාවක් මුදල් දීලා මිලදී ගත්තා කියලා. මේ අවශ්‍යතාවයේ සපුර ගන්න බෑ මේවනම් පුළුවන් ඉතින් මිනිස්සුන්ගේ අවශ්‍යතාව ළමයි ඒ අනුව කොටස් දෙකකට බෙදන්න පුළුවන් භාණ්ඩ හා සේවා තුලින් සපුරා ගන්න පුළුවන් දේවල් සහ බැරි දේවල් ඇයි දන්නවද මේව භාණ්ඩ හා සේවා තුලින් සපුර ගන්න පුළුවන් වෙන්නේ මොකද මේ අවශ්‍යතාව මිනිස්සුන්ට භෞතිකව අවශ්‍ය වෙන දේවල් ෆිසිකලි අවශ්‍ය වෙන භෞතිකව අවශ්‍ය වෙන දේ ආහාර නිවාස ඇඳුම් භෞතික අවශ්‍යතාවයක් හැබැයි ආදරය කරුණාව සමාජ පිළිගැනීම බලය මේව ළමයි මිනිස්සුන්ට භෞතිකව ඕන දේවල් නෙවෙයි මිනිස්සුන්ට මානසිකව අවශ්‍ය දේවල් කතාව තේරෙනවනේ එහෙනම් මිනිස්සුන්ට අවශ්‍යතා තිබ්බට අවශ්‍යතා જાති එකයි භෞතික අවශ්‍යතා සහ මානසික අවශ්‍යතා මම මේ අහන ප්‍රශ්නට උත්තර දෙන්න අවශ්‍යතා જાති දෙකයි කියලා මං කිව්වා භෞතික අවශ්‍යතා සහ මානසික අවශ්‍යතා මිනිස්සුන්ට භාණ්ඩ හා සේවා තුලින් නැත්නම් තව විදියකට කිව්වොත් වෙළඳ පොලෙන් සපුර ගන්න පුළුවන් වෙන්නේ මොන අවශ්‍යතාවද වෙළඳ පොලෙන් සපුර ගන්න පුළුවන් වෙන්නේ මොන අවශ්‍යතාවද භෞතික අවශ්‍යතා ඒකත් මතක තියාගන්න ඉස්සරහට ඕන වෙයි. හරි? ඉස්සරහට ඕන වෙයි. හරි. භෞතික අවශ්‍යතා සහ මානසික අවශ්‍යතා. ඒක ඉවරයි. හරි? මට එන්න ඕනේ ඊළඟ concept එකට. ඊළඟ concept එක මෙතන තිබ්බේ මම නිකුවා. මෙතන තිබ්බේ භාණ්ඩ. ළමයි අවශ්‍ය නම් ඔයාට මේක පුංචි නෝට් එකක් දාගන්න පුළුවන්. හරි හොඳට මතක තියාගන්න. ඔයාට පළවෙනි දැන් දවස් දෙවෙනි දවසේ යද්දි ඔයාට තේරෙයි මම දීලා තියෙන ටියුට් එකයි මම ඔයාට උගන්නන එකයි
ගැන් සිිස්ටම් දෙක කියුට් එකේ තියෙනවට වඩා මම මේ උගන්වද්දි බෝඩ් එකේ සරල කරනවා රූප සටහන් අඳිනවා හරිද නැත්නම් චිත්‍ර කියනවා ඊතල දාලා සම්බන්ධතා පෙන්නනවා උදාහරණ කියනවා ඒකට ඔයාට අවශ්‍ය නම් ඒක ඔයාගේ කැමැත්ත ඔයාට පුළුවන් මේවා නෝට් කරගන්න කියුට් එකේ වෙන්න පුළුවන් වෙනම පොතක වෙන්න පුළුවන් කන්සෙප්ට් එක ලිව්වා අස මේ වගේ දෙයකින් තමයි පැහැදිලි කරේ ඔයාට මතක තියාගන්න පාඩම් කරගන්න ඒක ලේසි වෙයි ඔයාගේ කැමැත්ත ඒක निर्वचनीकता रेकॉर्डिंग एक गन्न पुलवान केला हनो साधारण हेतु विशेष हेतु रेकॉर्डिंग एक गन्न पुलवा मंगी सती एक क्यों मगे क्लास के पुर्दुवे नेपा रेकॉर्डिंग ने का बलंद हर द माँग वो यात्रे के में लाइव इन्ने माँग वो यात्रे के में निकां वो आगे प्रश्न हना वा वो यात्र माँग उत्तर देने की हना वा वो यात्र उन नंग आवश्य दया कहाँ बुलवा एक लिंक के मगे क्लास के गुडाक ऑनलाइन उना तीन वा අද මම බෝඩ් එක මෙහෙම ප්‍රසන්නේ මෙහෙම තියාගෙන මෙහෙම උහුම කතා කරන්නේ නැහැ හරිද එහෙමනම් මම කලින් වීඩියෝ එකක් ෂූට් කරලා දානවනේ රෙකෝඩින් එක මේ වෙලාවේ ලයිව් ගන්නන්න ඕනේ නැහැ මම එහෙම කරන්නේ නැහැ මම කියලා දීලා ඔයාගෙන් ප්‍රශ්න අහා එහෙම තමයි උගන්නන්නේ ඒ නිසා රෙකෝඩින් එක බලන එක ඉච්චර සාර්ථක දෙයක් නෙමෙයි මම ඒකට පෞද්ගලිකව කැමති නැහැ අර සාධාරණම හේතුවක් තිබ්බොත් තමයි රෙකෝඩින් එක දෙන්නේ හරි ප්‍රශ්නයක් නැහැ अरे कविश मर पैसे जगह दरने आवश्यक नोट नोट विलायना पीसी हरी फोन हरने बला पीसी दंडने स्क्रीन शॉट पुलवा अरे प्रिंट बटन बुहाम पेंट वाले सेव कर पुलवा मेम सिस्टम ने का फोन ने कहना स्क्रीन शॉट गा पास लिया गया ना बुलवा संपत हरे आवश्यकता हरे आओ पूछे देख मम्मी धंटे के दुगर लवाई देंग अपनी दान ना वाने ओलेवल कुमस्वा इगने गत्ता ना तत्पर शय अपने आवश्यकता सह उमना की ना संकल्प देके वेन साक्ती है आवश्यकता की अन्य मिनिसु जीवत्री में सदा सपुरागति तु देवर उमना की अन्य ये आवश्यकता सपुरगन ना पाविच आर्थिक विद्यालय आर्थिक विद्या रिकॉर्डिंग बला विशेषित हेतु දන්නවා නිෂ්පාදන සම්පත් කියන්නේ මොනවාද කියලා ප්‍රධාන වශයෙන් අත්න නිෂ්පාදන සම්පත් කියන්නේ භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය ව්‍යවසාය භූමිය කියන්නේ ස්වභාවික සම්පත් ශ්‍රමය කියන්නේ මිනිස්සුන්ගේ කායික හා මානසික ශක්තිය ඉස්සරහට ඉගෙන ගන්නවා දැන්ට නිකම් වචන තේරුම කියන්නේ ප්‍රාග්ධනය කියන්නේ මිනිස්සු හදපු වට ගොඩ නැගිලි යම් සූත්‍රේවා ව්‍යවසායකත්වය කියන්නේ ව්‍යාපාර කටයුත්තක් විදියට ඒක මෙහෙවනවා මම වාගේ ප්‍රශ්නයක් අහනවා
මිනිස්සුන්ට ආහාර කියන අවශ්‍යතාවය ඇති වුණොත් ඔය කියන ආහාර කියන අවශ්‍යතාවය මෙන්න මේ නිෂ්පාදන සම්පත් වලින් ඍජුවම ඩිරෙක්ට් සපුර ගන්න පුළුවන්ද බැයිද? ළමයි ඇහෙනව නේද මං කතා කරන එක? ළමයෙක් ඇහෙන්නේ නැහැලු. බලන්න මොකක් හරි ඉෂුව එකක් ඇති. නැත්තම් නෝමල් විදිහට ඇහෙනවා. එන කතාව හරි ඇහෙනවලු. මං අහ ප්‍රශ්නෙට උත්තර දෙ. ඩිරෙක්ට් සපුර ගන්න පුළුවන්ද බැයිද? බැහැ. මට ආහාර කියන අවශ්‍යතාව වෙනවා මට හොඳටම බඩගිනි මට පුළුවන් ද මේ භූමිය පොළවේ තියෙන පස් ටිකක් කටේ දාගන්න මට පුළුවන් ද යන්ත්‍රයක් කන්න මට පුළුවන් ද ගොඩනැගිල්ලක් කන්න මිනිස්සුන්ට ළමයි මේ නිෂ්පාදන සම්පත් වලින් මිනිස්සුන්ගේ අවශ්‍යතා ඍජුවම සපුරගන්න බෑ හැබැයි මේක සපුරගන්න විදිහක් තියෙනවා විදිය කොහමද මෙන්න මේ නිෂ්පාදන සම්පත් පාවිච්චි කරලා හදන්න පුළුවන් විවිධ දේවල් මේ සම්පත් පාවිච්චි කරලා බිස්කට් හදනවා මේ සම්පත් පාවිච්චි කරලා පාන් නිෂ්පාදනය කරනවා මේ සම්පත් පාවිච්චි කරලා කිරි පැකට් හදනවා ඒ හදන ඒ වගේන් අපේ අවශ්‍යතා සපුර ගන්න පුළුවන්ද බැයිද ආහාර කියන අවශ්‍යතාවය සපුර ගන්න පුළුවන්ද බැයිද පුළුවන්ද බැයිද ළමයි උත්තර පුළුවන් ඒ කතාව හරි එහෙනම් මේ භාණ්ඩ කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි අර නිෂ්පාදන සම්පත් භාවිතා කරලා හදන දේවල් තව විදියකට කිව්වොත් මේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් සපුර ගන්න දේවල් දින් කියන්නේ සපුර ගන්න යොදා ගන්න දේවල් මේව වලින් බෑනේ මේ කියන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතාව සපුර ගන්න ඒව තමයි භාණ්ඩ කියන්නේ ඔයාට තේරෙනවද එතකොට මෙන්න මේ කන්සෙප්ට් තුනම එකිනෙකට ලින්ක් වෙලා කියලා සම්පත් වලින් තමයි භාණ්ඩ හැදෙන්නේ භාණ්ඩ වලින් තමයි මිනිස්සුන්ගේ අවශ්‍යතා සපුරගන්නේ ඔය ටික තේරෙනවද හරි සම්පත් කියන්නේ මොකක්ද කියලා හරි අවශ්‍යතා කියන්නේ මොකක්ද කියලාත් හරි භාණ්ඩ කියන්නේ මොකක්ද කියලාත් හරි අර ඔයාට මතකයි රිෆ්ලෙක්ෂන් බුක් එකේ පිටිපස්සේ අපි ලියාගත්තේ නිෂ්පාදන සම්පත් කියන එක ගිය සතියේ මන් දැන් භාණ්ඩ සහ අවශ්‍යතා කියන එකක් දානවා පුළුවන් නම් ලියාගන්න તો නිර්වචනයේට අවශ්‍ය අර සංකල්ප ටික අපි රිෆ්ලෙක්ෂන් බුක් එකේ පිටිපස්සේ පොතේ ලියලා දෙන්න බලන්න संपत् अवश्यता बांड तब तुना तीन एक पास से मैं कापी क्यों हुआ बांड हा सेवा हदन्य उदागन देवल तमाई संपत् किया अवश्यता मैं कौन ना लिया गया पास से अभी लिया गया ना मैं कर डेंटर निर्वचन अदाल संकल्प रिफ्लेक्शन बुक के कहा पाठ पुत समय ट्यूट्स गते नहीं आए पुलुआ नम ने सतीय एकेन में न सतीय तुलत गन ने तो लिए सीन ने तं कोले ने लिया ने वेने हम दाम ऑनलाइन नाइट पोस्ट कर लती है ने हम बेला आती हम मोटे में अनित्ता याद ट्यूट्स गिनने गन අන්තිම පිටුවේ රිෆ්ලෙක්ෂන් බුක් එකේ අන්තිම පිටුවේ ආයි කනෙක්ට් දෙකක් හම්බුණා කමක් නැහැ කියාගන්න අර හෙ අන්තිමනේ හිස් පිටුවක් තිබ්බනේ ළමයි කහපාට ටියුට් එකේ හරිද ඕකේද ලොකු වෙලාවක් ගන්න බෑ
ජීවත්වීම සඳහා අනිවාර්යෙන් සපුරා මේවා අකුරෙන් අකුර බලලා කටපාඩම් කරන්න එහෙම දෙයක් නැහැ. ජීවත් වෙන්න අනිවාර්යෙන් සපුරා ගත යුතු දෙයක්. එච්චරයි. බාණ්ඩ මිනිස්සු වමනා සපුරාලන දේවල් තියෙන සම්පත් වලින් බෑනේ. අර නිෂ්පාදනය වෙන බාණ්ඩ වලින් පුළුවන්. ඉතින් බාණ්ඩ නිර්වචනය කරන්න පුළුවන් ඒ විදිහට. හරි හරි උසන්දි දෙන්න අනිත් දවසේ ක්ලාස් එකට වෙලාවට එන්න ඕනේ කහපාටි උට් එක පුබුදුට හම්බුන්නේ නැද්ද තිබ්බනේ සෙට් තිබ්බා එතන හතරක් කියුට් සෙට් හතරක් තිබ්බා මං ගිය සතියේ පෙන්නුවා බල රිෆ්ලෙක්ෂන් බුක් කියලා ඉස්සරහ ගහලා තිබ්බා එහෙනම් ඒක අපි මේ සතියේ ගමු අඩු වෙලා ඇති දාද්දි හරි එන්නෝ මෙතනට අපුංචි දෙයක් තියෙනවා අවශ්‍යතා සපුරන්න බාණ්ඩ ඕනේ අවශ්‍යතා නැත්නම් වමනා සපුරන්න බාණ්ඩ හදන්න නම් මොනවද ඕනේ සම්පත් ඕනේ හරිද ඒ සම්පතුත් සීමිතයි එතකොට මේ බාණ්ඩ වලින් මේ සැපිරෙන්නේ ළමයි මානසික අවශ්‍යතා නෙවෙයි මිනිස්සුන්ගේ භෞතික අවශ්‍යතා හරි මෙහෙම සිද්ධියකුත් තියෙනවා මිනිස්සුන්ගේ අවශ්‍යතා බාණ්ඩ වලින් සපුරනවා කිව්වට ළමයි සම්පත් භාවිතා කරලා අවසානයේ මිනිස්සුන්ගේ අවශ්‍යතා සැපිරෙද්දී ඕනම සමාජයක මෙන්න මෙහෙම සිද්ධි තුනක් වෙනවා අනිවාර්යෙන් ළමයි මේ සම්පත් භාවිතා කරලා බාණ්ඩ හදන්න ඕනේනේ හැදුවේ නැත්නම් අපිට පුළුවන් අපේ වුවමනා අවශ්‍යතා සපුරගන්න බෑ එහෙනම් එකාදීර මෙහෙම ඉද්දී එකක් තමයි නිෂ්පාදනයේ කියලා අවස්ථාවක් තියෙනවා. මම භාණ්ඩයක්ම නිෂ්පාදනයේ කියලා අධීරයක් තියෙනවා. මෙහෙම හිතන්නකෝ මට ආහාර කියන අවශ්‍යතාවයක් තියෙනවා. සම්පත් භාවිතා කරලා මංචි නිෂ්පාදන ආයතනය බිස්කට් නිෂ්පාදනය කරනවා. නිෂ්පාදනය කරලා මංචි ආයතනයේ ගොඩ ගහගෙන ඉන්නවා ගබඩාවල. මට පුළුවන්ද මගේ අවශ්‍යතා සපුරගන්න කියන්න බල මංචි නිෂ්පාදන ආයතන බිස්කට් හදලා ගොඩ ගහගෙන ඉඳි මට පුළුවන්ද මගේ අවශ්‍යතා සපුරගන්න බෑ එහෙනම් ළමයි ඕනම සමාජයක මිනිස්සුන්ගේ අවශ්‍යතා සපුරගන්න නම් නිෂ්පාදනයට අමතරව මේවා බෙදා හැරීම පුත් වෙන්න ඕනේ දෙවැනි එක බෙදා හැරීම අපි දන්නවා මංචි එකේ බිස්කට් නම් කීල්ස් එකට එනවා ෆුඩ් සිටියට එනවා සිල්ලර කඩේට එනවා නේ ඔය වගේ ගොඩාක් තැන්වලට යනවා හැබැයි හාඩ්වෙයාර් එකේ තියෙනවද නැහැ කාර් සේල් එකේ තියෙනවද නැහැ යම් යම් අලෙවි සැල් සඳහා බෙදා හැරීමක් වෙනවා හිතන්නකෝ මංචි බිස්කට් එක නිෂ්පාදනය වුණා කීල්ස් එකට ආවා දැන් කීල්ස් එකේ තියෙනවා මට පුළුවන්ද මගේ අවශ්‍යතාවය සපුරගන්න කීල්ස් එකේ තිබ්බා කියලා පුළුවන්ද බැ
මම මගේ අවශ්‍යතා සපුර ගන්න නම් මම ගිහිල්ල ඕක බිලදී ගන්න ඕනේ. බිලදී අරන් මම කන්න ඕනේ. එතකොට තමයි මගේ අවශ්‍යතා. එනි ළමයි ඔය බාණ්ඩ බෙදා හරියන් පස්සේ බාණ්ඩ මිලදී අරන් භාවිතා කරනවානේ, කියන්නේ පාවිච්චි කරනවානේ. අන්න ඒකට අපි ආර්ථික විද්‍යාවේ නමක් කියනවා පරිභෝජනය කියලා. හරිද? පරිභෝජනය. ඉතින් මේ අවස්ථා තුනම ක්‍රියාත්මක වුණාන් පස්සේ තමයි මිනිස්සුන්ගේ අවශ්‍යතා සැපිරෙන්නේ. එහෙනම් ඔයාලට තේරෙනවද? සමාජයෙන් හැම මනුස්සයගේම අවශ්‍යතා සැපිරෙද්දී ආර්ථිකයක භාණ්ඩ නිෂ්පාදනයක් වෙනවා කියලා? ඔව්. බෙදා හැරීමක් වෙනවා කියලා? ඔව්. පරිභෝජනයක් මිනිස්සු කරනවා කියලා? භාණ්ඩ මිලදී අරන් පාවිච්චි කරනවා. ඊට පස්සේ ඒ හරහා තමයි මිනිස්සුන්ගේ අවශ්‍යතා සැපිරෙන්නේ. හරිද? තේරෙනවද? එහෙනම් මේ අවස්ථා තුනක් බිහි වෙනවා කියන එක තේරෙනවනේ. නිෂ්පාදනය, බෙදා හැරීම, පරිභෝජනය. හදන එකට කියනවා නිෂ්පාදනය කියලා. වෙළඳ සැල් වලට දානවට කියනවා බෙදා හැරීම කියලා. එක් එක් ස්ථාන වලට අපි ගිහිල්ලා මිලදී ගන්නවට අපි පාවිච්චි කරනවා කියන්නේ මිලදී අරන්නේ පරිභෝජනන්නේ. ඒකට කියනවා පරිභෝජනය කියලා. ඔය අවස්ථා තුනක් තියෙනවා කියලා තේරෙනවද? ඕකේද? මැසේජ් එකක් දාන්න. මේ 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 බෝඩ් එකේ තියෙනවා ළමයි සම්පූර්ණ නිර්වචනය. මේ බෝඩ් එකේ දැන් ඔයා දන්නවා සම්පූර්ණ නිර්වචනය. මට නිර්වචනය කියලා මෙන්න මෙහෙමයි නිර්වචනය කරන්න කියලා කියන්නේ විතරයි තියෙන්නේ. හරි? තව පුංචි දෙයක් මම මෙතන තව එකතු කරනවා. තමයි ලංකාව ගන්නකො වෙන රටවල් ඕනේ නැහැ. ලංකාව ගන්නකො. ලංකාවේ මේ සම්පත් භාවිතා කරලා නිෂ්පාදනය කරන ගොඩාක් ව්‍යාපාර තියෙනවා. ඒ හැම ව්‍යාපාරයක්ම නිෂ්පාදනය කරන්නේ එකම භාණ්ඩේද? ද නැද්ද? මම මේ ලොකු ප්‍රශ්න නෙවෙයි අහන්නේ. හිතලා උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්න අහන්න. හැම ආයතනයක්ම නිෂ්පාදනය කරන්නේ එකම භාණ්ඩද නැද්ද? නෑ. හරි. ඒක ඔයා පිළිගන්න. ඒ කියන්නේ නිෂ්පාදනය කරද්දී ආයතන වෙනස්. එක එක ආයතන එක එක භාණ්ඩ නිෂ්පාදනය. හරි. හැම භාණ්ඩයක්ම බෙදා හරින්න එකම තැන්වලටද? මැලිබන් බිස් මංචි බිස්කට් එක සිල්ලර කඩේට ආවට සිමෙන්ති කොට එනවද සිල්ලර කඩේට? නෑ. ඒ කියන්නේ බෙදා හරිද්දිත් වෙනස්ද නැද්ද? එක් භාණ්ඩ සම්බන්ධයෙන් ආයත වෙනස්. මිලදී ගනිද්දි මිනිස්සු මිලදී ගද්දි හැම මිනිස්සෙම මිලදී ගන්න එකම විදියටද? අපි මං ඔයාට ඔය හැමෝටම රුපියල් 2000ක් අතර දීලා මං යවනවා. ගිහිල්ලා ඕන දෙයක් අරන් එන්න. හැමෝම කීල්ස් එකට ඇයිද? හැමෝම ෆුඩ් සිටියට ඇයිද? හැමෝම පිට්සා හට් එකට ඇයිද? එක එක අය එක එක ඒවා. කීල්ස් එකට ගියත් ඔක්කොම මිලදී ගන්න බාට වෙනස්. කෙනෙක් චොක්ලට් එකක් ගනින්දි. තව කෙනෙක් වෙන මොනා හරි ගන්න. ඒ කියන්නේ මිනිස්සු බාණ්ඩ මිලදී ගනින්දිත් වෙනස් නේද? වෙනස් නේද? ඔව්. හරි. දැන් සම්පූර්ණ කතාව ඔයා දන්නවා. නැගුවා හරි. ඔළුවේ තමයි තියෙන්න ඕන. මම ඔයාට ගේස දෙයක් කිව්වනේ. ඔළුවේ තමයි සියල්ල තියෙන්නේ. දැන් මම එනවා නිර්වචන. දැන් නිර්වචන කියන්නේ ඔය ඉගෙන ගත්ත දේවල් කියන්නේ. මම අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඔයාමයි නිර්වචන කියන්නේ, මම නෙවෙයි. අපි මේ ජීවත් වන සමාජයේ තියෙන මේ සමාජයේ සම්පත් තියෙන මේ සම්පත් සීමිතයිද අසීමිතයි? සීමිතයි. එහෙනම් ඔයාමයි කිව්වේ හොඳේ. සීමිත සම්පත් පවත්නා සමාජය තුල. හරි. සීමිත සම්පත් පවත්නා සමාජයක් තුල තමයි අපි ඉන්නේ. එහෙම ඉද්දී අපි ට්‍රයි කරනවා අපේ භෞතික අවශ්‍යතාවයන් සපුරගන්න. මොකද අපි අර ආර්ථිකයක නිෂ්පාදනය කියන්නේ භාණ්ඩ හසේවා ගැන ආර්ථික විද්‍යාවේ කතා කරන සම් මානසික අවශ්‍යතාව ගැන කතා ගන්නෑ. ඒව බෑන් ළමයි සපුරන්නේ ආර්ථිකයක ක්‍රියාවකින්. භෞතික අවශ්‍යතාව ගැන කතා.
සීමිත සම්පත් පවත්නා සමාජයක් තුළ මිනිසුන්ගේ භෞතික අවශ්‍යතා සපුරා ගැනීමට යාමේදී මිනිසුන්ගේ භෞතික අවශ්‍යතා සපුරා ගැනීමට යාමේදී භෞතික අවශ්‍යතා සපුරගන්නේ මොනාගෙන්ද මං කිව්වද යා භෞතික අවශ්‍යතා සපුරගන්නේ මෙන්න මේ වගේන් කියලා මං කිව්වා කොහොමද උත්තර භාණ්ඩවලින් ඒ භාණ්ඩවලින් සපුරගත්තේ ළමයි ආර්ථික ක්‍රියාවන් තුනක් වුණා මොනවාද ක්‍රියාවන් තුන නිෂ්පාදනය බෙදා හැරීම පරිභෝජනය නිෂ්පාදනය බෙදා හැරීම පරිභෝජන යන ශේෂ්ත්‍රයන්හි මිනිස්සු හැසිරෙන විදිය වෙනස් නේක එක්කන මිනිස් හැසිරීම අධ්‍යයනය කිරීම තමයි ආර්ථික විද්‍යාව කියලා කියන්නේ මේ මගලම නිර්වචනයක් මම පොයින්ට් වලට ලියලා තියෙන පාඩම් කරගන්න ලේසියි අවබෝධයෙන් කියන්නේ සීමිත සම්පත් පවත්නා සමාජයක් තුල සම්පත් සීමිත මිනිස්සු උත්සාහ කරනවා මිනිස්සුන්ගේ භෞතික අවශ්‍යතා සපුරගන්න මොනවලින්ද භාණ්ඩ වලින් ඒ භෞතික අවශ්‍යතා සපුරගද්දී ආර්ථිකයේ නිෂ්පාදනයක් වෙනවා බෙදා හැරීමක් වෙනවා පරිභෝජනයක් හැබැයි ඒ ශේෂයන් වල මිනිස්සු හැසිරෙන ආකාරය එකිනෙක වෙනස් මම පරිභෝජනය කරන විදිය නෙවෙයි ඔයා පරිභෝජනය කරන්නේ දම්රෝ එක නිෂ්පාදනය කරන විදියට නෙවෙයි ෆැෂන් බග් එක නිෂ්පාදනය කරන වෙන ප්‍රොඩක්ට් එකක් ෆැෂන් බග් එක වගේ නෙවෙයි රොසෙල් එක නිෂ්පාදනය කරන වෙන ප්‍රොඩක්ට් එකක් වෙනස්සේ නිෂ්පාදනය ඉතින් ඔය මේ ශේෂයන් වල වෙනස තමයි මිනිස්සුන්ගේ හැසිරෙද්දී ඇතිවන වෙනස තමයි අපි ආර්ථික විද්‍යාව කියලා දෙන්නේ. වඩ මේක ඉස්සරහට තේරෙයි අපි ආර්ථික විද්‍යාව ඇතුළේ කිව්වහම පාරිභෝගිකය කොහොමද හැසිරෙන්නේ? නිෂ්පාදකය කොහොමද හැසිරෙන්නේ? රජය කොහොමද හැසිරෙන්නේ? ඔවා තමයි මේ මුළු ආර්ථික විද්‍යාව පුරාවටම තියෙන්නේ. මේක තමයි ආර්ථික විද්‍යාව කියලා කියන්නේ. තේරුණාද? හරි. අවබෝධයෙන් බලන්න පොඩ්ඩක් නිර්වචනේ. निर्वचन निष्पादने तब क्रिया විශාල පිරිසකට මිලදී ගන්න පුළුවන් විදිහට වෙළඳපොළ පුරා ව්‍යාප්ත කිරීම එක එක වෙළඳ පොලේ එක එක තැන් වලට දානවා ඒවා ලියා ගන්න ඕනේ ළමයි අදහස තියාගත්තාම එතන භාණ්ඩ හා සේවා තුලින් මිනිස් වමනා සපුරාගෙන අර කඩේට ගිහිල්ලා භාණ්ඩ මිලදී අරගෙන අපි පාවිච්චි කරන්නේ ඒකට තමයි පරිභෝජනය කියලා කියන්නේ හරි මම පුංචි එක්සැම්පල් එකක් පෙන්නන්නම් හැම අවස්ථාවකම ඕනම ආර්ථිකයක ඕනම භාණ්ඩයක් සම්බන්ධයෙන් ওই ක්‍රියාවන් තුන සිද්ධ වෙනවා හැම භාණ්ඩයක් ඔයා අතේ ඔය ලියනවනේ පෑන ඒ පෑනෙත් නිෂ්පාදනයක් බෙදා හැරීමක් පරිභෝජනයක් තිබ්බද නැද්ද කල්පනා කරන්න ඇට්ලස් එක ඔක හැදුවේ නැද්ද ඇට්ලස් පෑනක් නම් අතේ තියෙන හැදුවා නිෂ්පාදනය ඔයා ඔක කොහෙන්ද ගත්තේ බුක් ෂොප් එකෙන්ද ගත්තේ ආ බෙදා හැරීම ඔයාගේ දැන් ඔය අවශ්‍යතාවයන් ඔයා සපුරගන්නේ ඔය පෑන ගත්ත නිසානේ අන්න පරිභෝජනය ඔයා දැන් මොබයිල් ෆෝන් එක දිහා නම් බලාගෙන ඉන්නේ ඔය අවස්ථාවන් තුන තියෙනවද නැද්ද තියෙනවා ඔයා දැන් ලැප්ටොප් එක දිහා නම් බලාගෙන ඉන්නේ ඔය අවස්ථාවන් තුන තියෙනවද නැද්ද තියෙනවා
ඕනම ආර්ථිකයක ළමයි නිෂ්පාදනය බෙදා හැරීම පරිභෝජනය කියන අවස්ථාවන් තුන හැම භාණ්ඩයකටම අදාළව තියෙනවා. හැබැයි ඒ ඒ අධීරයන් වල ඒ ඒ ශේෂයන් වල මිනිස්සු හැසිරෙන ආකාරය වෙනස්. නිෂ්පාදන ආයතන බැලුවොත් එක එක නිෂ්පාදකය හැසිරෙන විදිය වෙනස්. බෙදා හැරීම වෙනස්. පරිභෝජනය වෙනස්. ඒක තමයි අපි අධ්‍යයනය කරන්නේ. මෙන්න මේක බලන්න ඔයාලට. හිමිගිරියේ අරුණ මැදින් දලුලන්නේ සිතේ පැතුම් තුඩැකිල්ල දැවටමින් නැලවෙන්නේ මොන තරම් වටවල තේයායි උණුසුම හඳුනන්නේ සුවඳින් පැහැගැන්වී සුපුරුදු රසයයි මේ හැමදාම ජීවිතේ පුබුදන්නේ වටවල තේ හදවත් රසක රසවත් පැතුම වටවල තේ හැමදාම හදවතේ රස දෙන්නේ පටවල තේ දැක්කනේ ළමයි එතන නිෂ්පාදනයක් තිබ්බද නැද්ද? ඒ වීඩියෝ එකේ නිෂ්පාදනය වා දැක්කද නැද්ද? දැක්කා. බෙදා හැරීම අර ලොරිවල ගෙනියනවා දැක්කද? තිබ්බා. පරිභෝජනේ අර මිලදී අරගෙන ඒ ගෙදර හදලා බොනවා. ඒකෙන් තමයි අපි පරිභෝජනය කරන අපේ වමනාවන් අවශ්‍යතාවයන් සපුරගන්නේ. තුනම උනා. තව එක්සැම්පල් එකක් බලන්න. මම මේ දෙක තුනක් කිව්වට අපි වටේ තියෙන හැම භාණ්ඩයක්ම අපිට හම්බෙලා තියෙන ওই අවස්ථා තුන පහු කරලා ඕනම ආර්ථිකයක මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් සපුරගනිද්දී නිෂ්පාදනයේ බෙදා හැරීම පරිභෝජනයේ සිද්ධ වෙනවා. හැබැයි වෙනස දෙන්නේ ඒ ඒ නිෂ්පාදනයේදී බෙදා හැරීමේදී පරිභෝජනයේදී මිනිස්සුන්ගේ හැසිරීම වෙනස්. වටවල තේ නිෂ්පාදනය කරාට තේ වෙන කම්පැනියක් මම මේ පෙන්වන කම්පැනිය තේ නෙවෙයි හදන්නේ. අපි පොඩි කාලේ නම් පොඩ්ඩේ ඇංකකින් ලංකාවේ ගොඩ දෙනෙක් එහෙමයි ඇංකකින් කතා කරාම මට ඇත්තටම හිතුණා ඇංක හදන හැටි බලන්න මේ යන ගම තනියම නෙමෙයි කේනුත් එක්ක යමු බලන්න ඇස් දෙකෙන් මම දැක්කේ නැත්තම් කීයටවත් විශ්වාස කරන්නේ නැහැ ඇංක කිරි මෙච්චර පරීක්ෂාවට ලක් වෙනවා කියලා. අවුරුද්දට තත්ත්ව පරීක්ෂණ මිලියන 14කටත් වැඩි. කිරි දොවන තැන ඉඳලාම ඇසුරුම දක්වාම අතින්වත් අල්ලන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි. ඇංක කිරි පිටි හදන්නේ 100%ක්ම ස්වභාවික එළ කිරිවලින්. පොඩි කාලේ ඉඳන් අපි බොන ඇංක කිරිවල උසස්ම තත්ත්වය මම ඇස් දෙකෙන්ම දැක්කේ. ඇංක විශ්වාසය මට 100%ක්ම තහවුරුයි. ඔයාලා එන්න බලන්න. ඇංක විශ්වාසය බලන්න ඔබත් නව ශ්‍රීලන්තයට එන්න. වැඩි විස්තර සඳහා පැකට්ටුව පිටුපස බලන්න. ඇංක අසම සම විශ්වාසය. ඒකේ ළමයි දැන් ලංකාවේ හැදෙන එකක් නෙවෙයි මං කිව්වේ. හැබැයි අපිට කොහෙන් ආවත් නිෂ්පාදනයක් වෙලා ඉන්නේ. ඒක නව ශ්‍රීලන්තය ඇතුලේ නෙවෙයි ලංකාව වගේ රටවල් වලටත් එනවා. බෙදා හැරීම වෙනස්. ඒ රටින් එහාටත් බෙදා හැරීමක් වෙනවා. පරිභෝජනයකුත් සිද්ධ වෙනවා. හැමෝම ගෙදර ඇංකර්ද මිලදී ගන්න. නෑ නෙළම එනේ. ඒක මිලදී ගන්න නෑ. වෙනස්. ඔන්න ඔය වෙනස තමයි අපි ආර්ථික විද්‍යාවෙන් අධ්‍යයනය කරන්නේ. මම හිතනවා ඔයාට හරියටම නිර්වචනය අවබෝධ වුණා කියන එක. මට ඕනේ ඔය නිර්වචනය පාඩම් කරගන්න එක නෙවෙයි. පාඩම් කරගන්න එක ඔයාට ලේසි දෙයක් හරියට අවබෝධ කරගත්තාන් පස්සේ හරිද අවබෝධය තමයි පළවෙනි එක සම්පූර්ණ කතාව තේරෙනවා නම් ඔයාට මේ සීමිත සම්පත් වලින් මිනිසුන්ගේ භෞතික අවශ්‍යතා සපුරගන්න යද්දී
නිෂ්පාදනයේ බෙදා හැරීම පරිභෝජනීය කියන ශේෂයන් තුනක් තියෙනවා. ඒ තුනේදී මිනිසුන්ගේ හැසිරීම කියන එක වෙනස්. ඒ හැසිරීම අධ්‍යයනය කිරීම ආර්ථික විද්‍යාව කියලා කියනවා. එන්න නිර්වචනයට. පළවෙනි එක සීමිත සම්පත් පවත්නා සමාජයක් තුල අවබෝධයෙන් කියවන්න. එතකොට ඔයාලට ලියන්න මං අමුතුවෙන් මේක පෙන්වන්න ඕනේ. මිනිසුන්ගේ භෞතික අවශ්‍යතා සපුරා ගැනීමට යාමේදී නිෂ්පාදනයේ බෙදා හැරීම පරිභෝජනයන් ශේෂ්ත්‍රයන්හි මිනිස් හැසිරීම අධ්‍යයනය කිරීම ආර්ථික විද්‍යාවයි. තනියෙන් කියන්න පුළුවන් අය මං අහන්නේ නැහැ. මට තනියෙන් වුණත් මේක දැන් කියන්න පුළුවන්. කියන අය ඕකේ කියලා මෙසේජ් එකක් දාන්න. මට තනියෙන් වුණත් දැන් මේක කියන්න පුළුවන්. ඕ. පුළුවන්. Very good. එහෙනම් අපි ලියමු. ටියුට් එකේ එන්න ළමයි පිටු අංක මම ටියුට් එකක් පෙන්වන්න ඕවාට. මං කියන පිළිවෙල ලියන්න. මේ තියෙන ආර්ථික විද්‍යාව කියලා economics. මෙන්න මේකේ ලියන්න. මේකේ ලියන්නේ ළමයි පොයින්ට් දාලා නෙවෙයි. පොයින්ට් දාලා මං කියුවේ පාඩම් කරගන්න ලේසියි. මේකේ ඡේදයක් විදියට ලියන්න. මේකේ ලියද්දි ඔයාලට මතක නැහැ වගේ නම් බෝඩ් එක බලන්න. පුළුවන් තරම් try කරන්න බෝඩ් එක බලන්න නැතුව ලියන්න. ලියලා ඉවර වෙලා ඉවරයි කියලා මැසේජ් එකක් දාන්න. නිකන් වචන එහෙම පැටලෙනවා වගේ නම් බෝඩ් එක බලන්න වැරදි ඒවා එහෙම ලියන්න එපා. ටියුට් එකේ ඕකනේවා පාඩම් කරන්නේ. හරිද? හරි. අපි ඔක තවපාරක් තහවුරු කරගමුද? ගන්නවා රිෆ්ලෙක්ෂන් බුක් එක කහපාට පොත. ඒකේ පෙරලපු ගාන මං ඇති ආර්ථික විද්‍යාව නිර්වචනය නැත් ආර්ථික විද්‍යාව කියලා. ආපහු ලියන්න බලන්න. ඉවරයි. ඔක ලිව්වහම ඔයා පාඩම් කරලා ඉවරයි. आपाव बलन देख नैवाड ओके वो लियन हर एडम आर्थिक विद्या निर्वचन उतनी ही बाय ट्यूट नतीलमाई हम ओम उन्दलमाई वगे में सतिया तुले तो गिहिल्ला गान ने तापी जा कंप्लीट नया नया पे क्लास से का ने पेन वाने दें मंती है रिपोर्ट का नवा रिफ्लेक्शन बुक के लिए अन्य किए नवा ताऊपड़ा किस रहाड़ की हम पास पेपर्स ट्यूट टेक पे लाने किए नवा तोड़े ट्यूट साथ ही नतीयों नो बै अमारो
අර ඔන්ලයින් ක්ලාස් එකේ ළමයි දෙන්නෙක්ද තුන් දෙනෙක්ද ඊයේ හිටියේ ටියුට්ස් එවපු ඒ අයිට හම්බුණා නේද ටියුට්ස් අර දෙලිවද ටියුට්ස් නැති අය කොලේජ් හරි ලියන්න හරි ඉවරයිනේ එහෙනම් අපි ඒක පාඩම් කරගත්තානේ संपूर्ण निर्वचन अरे ओके ट्यूट ट्यूट से पुलवा මේක තමයි ළමයි අපි කිව්වේ ආර්ථික විද්‍යාව නිර්වචනය. හරිද? මෙතනින් පල්ලෙහා මන් කියවන්නම්. හරිද? මේ කියවල මේ යමුකෝ. ටියුට් එකේ එතකොට පිටු අංක 5 කියවන්න මේ. අදාළ දේවල් හයිලයිට් කරගමු මාත් එක්ක. මිනිසුන් සමාජයේ පවතින සීමිත සම්පත් යොදාගෙන භෞතික අවශ්‍යතා හා වුමනා ඉටු කර ගැනීමට සිදු කරන ක්‍රියාකාරකම් හා හැසිරීම් ආර්ථික හැසිරීම් ලෙස හඳුන්වයි. ඒ කියන්නේ අර මිනිස්සු තමන්ගේ භෞතික අවශ්‍යතා සපුරගන්නේ අනිත්‍ය හැසිරෙන ආකාරය තමයි ආර්ථික හැසිරීම කියන්නේ. නැළමයි. උතන තියෙන සිද්ධි තුනක්නේ. නිෂ්පාදනය, බෙදා හැරීම, පරිභෝජනය. ওই අවස්ථා තුනට තමයි එතකොට ආර්ථික හැසිරීම කියන්නේ. සමාජයේ මිනිසුන්ගේ විවිධ හැසිරීම් පවතින අතර මිනිසුන්ගේ ආර්ථික හැසිරීම් පිළිබඳ අධ්‍යයන ආර්ථික විද්‍යාව තුළින් සිදු. මිනිස්සු ළමයි සමාජයේ හැසිරෙන එක එක විදියට आर्थिक विद्या मिनिसुंगे आर्थिक हसरें अर शेष्रयान तुने मिनिसु हसरें आकार अध्ययन आर्थिक विद्या अध्ययन लक्षण आर्थिक प्रतिघट यंगे නිෂ්පාදනය හුවමාරුව මෙතන හුවමාරුව කියලා අදහස් කරලා තියෙන්නේ අර බෙදා හැරීමෙන් පස්සේ අපි බාණ්ඩ මිලදී ගැනීම කියන එක බෙදා හැරීමත් එක්කම සම්බන්ධයක් පරිභෝජනය බාණ්ඩ හා සේවා අත්පත් කර ගැනීමට මිනිසුන් තුළ ඇති අසීමිත ආශාවන් සහ ඊට සාපේක්ෂව මෙම බාණ්ඩ හා සේවා නිපදවීමට අවශ්‍ය සම්පත් ප්‍රමාණය සීමිත බව අතර ගැටුම සමතේකට පත් කර ගැනීමට මිනිසුන් කටයුතු කරන ආකාරය आर्थिक विद्या सीमित सीमित निशान हसीरेन्नीला मम्मना मम दिदेवा मम डिसी ओया दिदहेंग मम मिन्न मे दिवाई गण के अभी दिन्न गाव दिदहा
මම ගාව වීලුවට හොඳේ සල්ලි ගහක් තියෙනවා ඕන තරම් සල්ලි තියෙනවා එහෙනම් ළමයි මම ගිහිල්ලා ඔයා ඔයාම කල්පනා කරලා කියන්නේ මම ගිහිල්ලා එහෙනම් ෆුඩ් සිටියට විනාඩි 5ක් විතර කල්පනා කරගෙන මම මොනවාද ගන්නෙ මේක ගන්නවද මේක ගන්නවද මේ කල්පනා කරයිද නැත්නම් හිතන හැමදේම ගනීද දකින්න හැමදේම ගනීද ඕන තරම් එහෙම සල්ලි තියෙනවනะ දකින්න හැමදේම ගන්නවනේ වෙනස වෙන්නේ ඕකයි අපි අපිට එහෙම නෑ ළම අපේ ගාව තියෙන සම්පත් සීමිතයි සීමිත සම්පත් වලින් තමයි හැමදේම කරන්න වෙන්නේ අපිට නිෂ්පාදකයෝ නිෂ්පාදනය කරත් බෙදා හැරීම කරත් අපි පරිභෝජනය කරත් අපි ගාව තියෙන සම්පත් එහෙම සීමිතයි ඒ නිසයි වෙනස් වෙන්නේ හරි එටික පස්සේ නැවත කියවගමු හරිද ඉතින් හැසිරෙන ආකාරය තමයි ආර්ථික විද්‍යාවෙන් අධ්‍යයනය කරන්නේ හරි මේ පිටුව හරි තමයි ආර්ථික විද්‍යාවත් හරියට ඉතිහාසය වගේ ඉතිහාසය කියන විෂය ගොඩනැගිලා තියෙන විවිධ ඉතිහාස අතියු ඉදිරිපත් කරපු දේවල් අනුවනේ මේ හොයාගත්ත දේවල් මහා වංශය ඔය වගේ දැන් ලංකා ඉතිහාසය ගත්තොත් ඔය වගේ හොයාගත්ත දේවල් අනුව තමයි ඉතිහාසය කියන විෂය නිර්මාණය වෙලා තියෙන්නේ ඉතින් එහෙම නිර්මාණය වුණ නිසා ඉතිහාසය නිර්වචනය කරද්දී එක එක ඉතිහාසඥයෝ විවිධ විදියට හඳුන්වලා දීලා තියෙනවා නේ අතීතයේ කළ කී දෑ කියලා තියෙනවා එක එක ඉතින් ආර්ථික විද්‍යාවත් මේ වගේ ආර්ථික විද්‍යාවේ මේ හැම කන්සෙප්ට් එකක්ම විවිධ ආර්ථික විද්‍යාඥයෝ හඳුන්වලා දීපුවා ඉතින් ඒ හැම ආර්ථික විද්‍යාඥයම ආර්ථික විද්‍යාව එක එක විදියට නිර්වචනය කළා තියෙනවා ඉතින් මේක නිර්වචන ගොඩාක් තියෙනවා හැබැයි මේ අපි දැන් ඉගෙන ගත්තේ හරිද දැන් ඉගෙන ගත්තේ අපි වර්තමානයේ වෙද්දි පොදුවේ ආර්ථික විද්‍යාව නිර්වචනය කරන විදිය මේ ඉංග්‍රීසි වලින් උත් මේක දාලා තියෙනවා හරි සිංහල නිකන් අමාරුයි වගේ නම් වාට බය වෙන්න එපා මගේ ක්ලාස් එකේ ඒකට විසඳුමක් තියෙනවා සයිඩ් එකෙන් වාට ඉංග්‍රීසි ඩෙෆිනිෂන් ටිකක් දාලා තියෙනවා නිකන් සිංහල අමාරුයි වගේ නම් ඒක බලන්න හරිද ඒක ඊටත් වඩා අමාරුයි නම් බලන්න යන්න එපා හයිලයිට් කරපු ටික පෙන්වන්න කිව්වා ළමෙක් වාගේ ප්‍රශ්න තියෙනවා නම් දාන්න. හරි මම උත්තර දෙන්න. පාඩම යන අතරතුර. අද වෙලාව මං ගොඩාක් ප්‍රධාන වශයෙන් ගන්නේ පාඩමට. අමතර දේවල් අපි පළවෙනි දවසේ කතා කරානේ. දැන් වැඩේට බහින්න එපා. අද දවසම අපි පාඩම තමයි සාකච්ඡා ගන්න. ඔයාලට තියෙනවා නම් ප්‍රශ්නයක් අහන්න මම උත්තර දෙන්නම්. හරි මේ පාඩම හරි. මේ පිටුව හරි. මුලට එමු පොඩ්ඩක්. ආර්ථික විද්‍යාව නිර්වචනය මම එක එකයි එක එක විදිය නිර්වචනය කරලා තියෙනවා මේවත් නිකම් පොඩ්ඩක් කියව ගන්න නිර්වචනය මේක පාඩම් කරගත්තාම හරි අපි දැන්ටත් පාඩම් කරලා ඉන්නේ නිකම් කියව ගමු මේ අර අපි දන්න දේ තමයි මේ හැම එකම කියන්නේ බලන්න මේ අදහස තියෙන්නේ ඇල්ෆර්ඩ් මාෂල් මේ කියන්නේ ආර්ථික විද්‍යාව මේ එයා නෙවෙයි මේ ඉන්නේ හොඳේ එයා තමයි තරුණ කාලේ ඇල්ෆර්ඩ් මාෂල් තරුණ කාලේ මේ මිනිසා එදිනෙදා සාමාන්‍ය ජීවන කටයුතු වලදී ක්‍රියා කරන ආකාරය ද්‍රව්‍යාත්මක සුභසාධනය සඳහා අවශ්‍ය කරන භෞතික වමනා සපුරා ගැනීමේදී පුද්ගලයන් හා සමාජයේ ක්‍රියා කරන ආකාරය අධ්‍යයනය කරන විෂය නේ අර එදිනෙදා මිනිස්සු හැසිරෙන ආකාරය කියන අදහසෙක තියෙනවනේ නේ ඒ වචනේ එහෙම තිබෙන්නේ නැති වුණාට ඒ අදහස තියෙනවා ලයනල් රොබින්සන් ඒත් එක ආර්ථික විද්‍යාඥයෙක් විකල්ප භාවිත සහිත හිඟ සම්පත් හා වුමනා අතර පවතින සම්බන්ධතාවයේදී මිනිස් හැසිරීම අධ්‍යයනය කරන විද්‍යාව අපි කියපු දේ මිනිස්සුන්ගේ හැසිරීම තමයි මේක අධ්‍යයනය කරන්නේ මේ මිනිස්සුන්ගේ අවශ්‍යතා සපුරගන්න යද්දී මේ අනම් වුමනා කියලා තියෙන්නේ මං කිව්වා අර වචන දෙකම පාවිච්චි කරනවා කියලා ඒත් හරි පෝල් සැමුවෙල්සන් සමාජයේ විසින් ඵලදායී භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා හිඟ සම්පත් භාවිතා කරනු ලබන්නේ කෙසේද? එලෙස නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ හා සේවා සමාජයේ විවිධ පුද්ගලයන් අතර බෙදා හඳුන්වනු ලබන්නේ කෙසේද? යන්න අධ්‍යයනය කරනු ලබන විෂය.
ඒකෙත් අපි කියපුව අදහස් තියෙනවානේ නිෂ්පාදනය කරන එක බෙදා හරින එක මේ සිද්ධ වෙන්නේ කොහොමද කියන අධ්‍යයනය කිරීම කියන ජෝන් මිනාට් කේන්ස්ගේ නිර්වචනන ළමයි පොඩ්ඩක් විතර වෙනස් දැන් අර හැම එකම තිබ්බේ අපි ආර්ථික විද්‍යාවෙන් ඉගෙන ගන්නෙ මොනවාද කියන එකනේ මේ මිනිස්සුන්ගේ හැසිරීම තමයි ඉගෙන ගන්න මේ ජෝන් මිනාට් කේන්ස් කියන ආර්ථික විද්‍යාඥයා මේ විෂය නිර්වචනය කරලා තියෙන අර ඉගෙන ගන්න දේ අනුව නෙවෙයි මේ ඉගෙන ගන්න ක්‍රමවේද යනු එයා කියනවා මේක කිසියම් දර්ශනයක් හෝ මතවාදයක් නෙවෙයි නිවරදි නිගමන කරා එළඹීමට මනසට ආධාරකයක් සපයන මෙවලම් කට්ටලයක් අර මේකේ පැටර්න් එක ආර්ථික විද්‍යාවෙන් අපි ඉගෙන ගන්නේ අර දේවල් තමයි හැබැයි මේ ඉගෙන ගන්න ක්‍රමයක් කියනවානේ අපි බලනවා පාරිභෝගික ආදීහා බලනවා නිරීක්ෂණය කර නිරීක්ෂණය කළා අපි නිගමන වලට එළඹෙනවා පාරිභෝගිකව වෙළඳ පොලේ මෙහිමයි හැසිරෙන. භාණ්ඩයක මිල වැඩි වුණොත් ගන්න ප්‍රමාණය මිනිස්සු අඩු කරනවා. මිනිස්සුන්ගේ ආදායම් තත්ත්වය වැඩි වුණොත් මිනිස්සු ගන්න ප්‍රමාණය වැඩි කරනවා. හරිද? අර ඒ වගේ අපි වෙළඳ පොළ දිහා බැලුවාම නිරීක්ෂණය කරාම අපිට නිගමන වලට එළමෙන. ඒකනේ අපේ ටෙක්නික් එක. අපි අධ්‍යයනය කරන ටෙක්නික් එක. ඒ ක්‍රමවේදය මේ නිවරදි නිගමන කරා එළමෙන්න තියෙන මෙවලම් කට්ටලයක්. එක්සෑම් එකට එන්නේ නෑ ළමයි. හරිද? එක්සෑම් එකට මේ නිර්වචනේ මොකක්ද කියලා එන්නේ නෑ. නිකම් මතක තියාගන්න ටර්ම් ටෙස්ට් එකක වගේ අහන්න පුළුවන්. ඒ ලෙවල් වල අහලා නෑ. ඔයාට එක්සෑම් එකේ එනවද නැද්ද කියන එක බලන්න පුළුවන්. මේ පළවෙනි පාඩම් දෙකට දාලා 2011 ඉඳන් 20 දක්වා සියලුම රටන එකක්වත් මිස් කරන්න නැතුව දාපු ටියුට් එකක් වාගාවට මම දීලා තියෙනවා ඔයාට. අර පොඩි ටියුට් එකක් තියෙන්නේ. ලස්සන හුරුබුඩි එකක් අන්න ඒක බලන්න ඔය නිර්වචන වලට අදාළ ප්‍රශ්නයක් ඔය හරි තියෙනවද කියලා ප්‍රශ්නයක් නෑ ඇවිල්ලා නෑ සාමාන්‍යයෙන් අහන්නේ නෑ හැබැයි දැනුවත්භාවයේ වැදගත් ටර්ම් ටෙස්ට් එකක හරි සමහර වෙලාවට අහලා තියෙන්න පුළුවන් මං කිව්වේ ඒ ලෙවල් වල ඒ ලෙවල් එක්සෑම් එකේ අහන්නේ නෑ කියලායි හරිනේ ඒතර මේක විතරක් ඕන නම් මතක තියාගන්න මේක විතර මේ නිර්වචනයේ විතර ආර්ථික විද්‍යාව අධ්‍යයනය කරන ක්‍රමවේදය අනුව තමයි නිර්වචනය කළේ කියන්නේ ආර්ථික විද්‍යාවේ ඉගෙන ගන්නෙ මොකක්ද කියන එක අනුව නෙවෙයි ඉගෙන ගන්න ඒ කියන්නේ ආර්ථික විද්‍යාව හදාරන්නේ මොන ක්‍රමයකටද ඒ ක්‍රමය මත පදනම් වෙච්ච නිර්වචනය ඒ ක්‍රමය මේ මනසට ආධාරකයක් තීරණ ගන්න නිවර තීරණ ගන්න කියන එකයි කියන්නේ හරි නිර්වචන ටික හරි මීට කලින් ළමයි පුංචි ආරම්භයක් තියෙනවා අපි නෝට් එක කියවගෙන එමු හරි මේ පිටු හැම දැක්කනේ නේ ඒව දැක්කා මේකත් කියවුවනේ ගිය සතියේ හරි මේක බලන්න ආර්ථික විද්‍යාව ආරම්භුනේ කොහොමද මේ විෂය ගොඩනැගුනේ කොහොමද ආර්ථික විද්‍යාව ක්‍රමික විකාශනයකින් යුතුව ශතවර්ෂ දෙකකට වැඩි කාලයක් තිස්සේ වේගවත් සංවර්ධනයකට පාත්‍ර වෙමින් ආ විශේෂේශ්වයකි. මෙම විශේෂේශ්වයට අදාළ විවිධ කරුණු අතීතයේදී ඉදිරිපත් වූ විවිධ චින්තන දර්ශක හා විෂයන්වලදීද සාකච්ඡාවට භාජනය වී ඇත. අතීතයේ ඉඳන් ආපු විෂයක් ක්‍රිස්තුපූර්ව 6 වන සියවසේදී පහළ වූ ගෞතම බුදුන් වහන්සේගේ දර්ශනය තුල මෙන්ම මේ අපේ බෞද්ධ ආගමේ ළමයි බුදුහාමුදුරුවෝ මේ ආර්ථික විද්‍යාවට අදාළ සංකල්ප කියලා තියෙනවා. පහළදී අර බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා සම්පූර්ණ ආදායම වියදම් කරන්න එපා. ආදායම හතරකට බෙදා ගන්න. අහලා තියෙනවනේ මේ කතාවක්. ඒ ජාතකයේ කිව්වා කියලා. කොටසක් ඉතුරු කරන්න කියලා අහලා තියෙනවනේ. නේ කොටසක් ඉතුරු කරන්න කොටසක් තමයි පරිභෝජනය කරන්න. ඉතින් ඒ ආර්ථික විද්‍යාව නේ මිනිස්සු එහෙම ඉතුරුම් කරොත් තමයි අනාගතේ දියුණු වෙන්න පුළුවන්. ඉතුරු කරේ නැත්තම් දියුණු වෙන්න බෑ. අපි ඒව තමයි ආර්ථික විද්‍යාවෙන් කරගන්නේ. ඒකයි කියන්නේ. මෙන්ම පෙරදිග චින්තකයන් විසින් ආර්ථික සංකල්ප පිළිබඳ සාකච්ඡා කොට ඇත. චීනය සහ ඉන්දියාවේ විසු දාර්ශනිකයන් මේ අතර ප්‍රමුඛත්වයක් ගනී. චීනයේ විසු කොන්ෆියුසිස් විසින් ඉදිරිපත් කළ කොන්ෆියුසි යනුවාදයේ තුල මෙන්ම
ඉන්දියාවේ විසූ ප්‍රකට චින්තකයෙකු කෞටිලයහෙවත් චාණක්‍ය. මේ චාණක්‍යව අහලා දිනවද? නාට්‍යයක ඉන්නව අහලා දිනවද? දැකලා දිනවද? කවුද මොන නාට්‍යද? මොකද නාට්‍ය? අන්න හරි ධර්මාශෝකකෙන් මෙන්න දැක්ක ඇත්තම චරිතයන් ළම ඉතිහාස කතාවක් මේ මේ තියෙන මේ රූපේ චාණක්‍ය අර අශෝකව රජකමට ගෙන්නේ ගේන්න ට්‍රයි කරන්න යාන් එයාගේ අර අර්ථ ශාස්ත්‍රය තමයි ඒ කාලවල පාසල්වලත් ඉගෙන ගන්න. ඒ අර්ථ ශාස්ත්‍රයේ මේ ආර්ථික විද්‍යාව පිළිබඳ තොරතුරු තියෙනවලු. අන්න හරි තමයි චාණක්‍ය කිව්වේ. හරි කියවගෙන යමු අපි. චාණක්‍යගේ අර්ථ ශාස්ත්‍ර නම් ග්‍රන්ථයේද ආර්ථික විද්‍යා සංකල්ප පිළිබඳව සාකච්ඡා කොට ඇති බව පැහැදිලිව පෙනී යයි. එසේම අතීත ග්‍රීක දාර්ශනිකයන් වන සොක්‍රටිස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල් වැනි අයද ධනය හා දේපල භාවිතය වෙළඳාම් වැනි ආර්ථික විද්‍යාත්මක කරුණු පිළිබඳව දේශපාලන විද්‍යාව යටතේ සාකච්ඡා කොට ඇත. දේශපාලන විද්‍යාව කියන විෂය ඇතුළේ ආර්ථික විද්‍යාවට අදාළ සංකල්ප ඉස්සර ඉඳන් සාකච්ඡා කරා. කොහොම හරි ආර්ථික විද්‍යාව පිළිබඳව ලෝකයේ විශේෂ අවධානය යොමු වන්නට පටන් ගනු ලබන්නේ 17 හා 18 වන ශතවර්ෂවලදී. 1776 දී ඇඩම් ස්මිත් විසින් ප්‍රකාශයට පත් කරන ලද ජාතීන්ගේ ධනය The Wealth of Nation කියලා කියනවා ළමයි මේ පොතට. එකත් මම පෙන්නන්න. The Wealth of Nation. Book by Adam Smith. PDF එකක් තියෙනවා. ඔයාලා ඕන නම් සිංහලෙන් නෙවෙයි තියෙන. අවශ්‍ය නම් ඉතින් මේ තියෙන PDF එක 1776. හරි. මේක ඔක්කොම නැහැ. Google එකේ එහෙම තියෙනවා ළමයි සමහර වෙලාවට අපිව රවට්ටනවා. ෆුල් එක තිබ්බා මට මතක නැහැ කොහෙද වෙබ්සයිට් එක මොකක්ද කියලා. මේ තියෙන 786ක් තියෙනවා මේ පිටු. මේ තියෙන මේ තමයි පොත. මේ දැන් ඉතින් print කරලා මේ 2005 ආපහු මේ type කරපේක. මෙහෙම තියෙනවා මේ පොතේ තියෙනවා එක එක concept. මේ ආර්ථික විද්‍යාවට අදාළ දේවල්. ඔය අපි ඉගෙන ගන්න ගොඩාක් සංකල්ප මේ of the origin and use of money. මුදල් භාවිතය මේවා අපි ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න. nominal price, real price මේවා ඉගෙන ගන්නවා. labor මේක තමයි අර මුල් කෘති. ඒ කියන්නේ ආර්ථික විද්‍යාවේ මූලාරම්භය කියලා සැලකන්නේ මෙතන. මේ ලියපු පුද්ගලයා තමයි ඇඩම් ස්මිත් The Wealth of Nation කියන ග්‍රන්ථයේ කර්තෘ. එයාව තමයි අපි ආර්ථික විද්‍යාවේ පියා විදියට සැලකන්නේ. හරිද? ඇඩම් ස්මිත් තමයි ආර්ථික විද්‍යාවේ පියා ලෙස හඳුන්වන්නේ. මොකද ඒක මත තමයි බේස් වෙලා තියෙන්නේ. 1776 තමයි මේක රචනා කරන්නේ. හරි එහෙමනම් අපි තැනින් තැන කරාට දැන්ට
මුල් පිටුවේ ඉඳන් කතා කරලා අවසන් කරා පිටු අංක 5 වෙනකම් විනාඩියක් දෙන්නම් මුල ඉඳන් හිමීට තමන්ගේ ටියුට් එක කියවගෙන ඉන්න පිටු අංක 5 ඉවර වෙනකම් තමන් වැඩේ කරලා ඉවරයි නම් ඕකේ කියලා මැසේජ් එකක් දා ළමයෙක් අහලා තිබ්බ ළමයි මම අතර මැද දෙක ෆිසිකල් ක්ලාස් ගැන ෆිසිකල් ක්ලාස් එක ළමයි පටන් ගමු අපි ඉක්මනට මම කියන්න ලබන සෙනසුරාදා සෝරි ලබන බ්‍රහස්පතින්දාත් අපි ඔන්ලයින් ක්ලාස් එක මෙහෙම යනවා හරි මොකද අවුරුදුත් එක්ක මේ සමහර වෙලාවට ගොඩාක් අය දැන් පේනවනේ මේ අදත් ගමේ ගිහිල්ලානේ සමහරු මැසේජ් දානවා සර් ගමේ ගිහිල්ලා සිග්නල් නැහැ එහෙම ප්‍රශ්න. ඒක නිසා අර ෆිසිකල් ක්ලාස් එක ගත්තට සමහර කෙනෙක් ගොඩක් සමහරු එන්නේ නැති වෙන්න පුළුවන්. ඒක නිසා මම බැලුවේ ෆිසිකල් ක්ලාස් එක අවුරුද්දෙන් පස්සෙම ගන්න. හරි? මම එතකොට කියන්නම් ෆිසිකල් ක්ලාස් එක මේ ෆිසිකල් ක්ලාස් අය ඔන්ලයින් එක කොහොමද මේක දිගටම යනවානේ? ඔන්ලයින් එක කොහොමද කරනවා? ෆිසිකල් ක්ලාස් එන්නේ නැය ඔක්කොම ගෙන්න ගන්න ඕන නිසා අවුරුද්දෙන් පස්සේ වගේ තමයි ගන්න මං හරියටම කියන්න ආයිකනේ වගේ ගමේ යනවා කියලා ගමේ ගියත් කමක් නැහැ ඔන්ලයින් ක්ලාස් එක තිබ්බොත් ඉන්න පුළුවන් නේ ගහක් උඩ නැගලා හරි ඉන්න පුළුවන් නේ සිග්නල් නැතිව ගහක් උඩ නැගලා හරි පාස්සෙකට ඉන්න ඕනේ හරි ටියුට් එක අරන් ගිහිල්ලා ගමේ නෙවෙයි රට කොයි හරි ගියා හරි කියවල ඉවරයිද අවුරුද්ද එක සතියක් නිවාඩු දෙනවා ළමයි හරියටම සතියක් නිවාඩු දෙනවා ඒ සතියට අදාළ ඔයාගේ පන්ති තියෙන දවස නිවාඩු उत्तर दिल्ली मैं मेतन लेसी तमें गणा कर बल अहानी
හරිද භාගයට භාගයක් ටියුට්ස් කරන්නේ නැහැ කියලා මම දන්නවා හරි ඒක නිසා ටියුට්ස් ගන්න නෝට් කම්ප්ලීට් කරගන්න හරි ෆිනිෂ් නේ නා එතන වෙනකන් ඕකේ නේ පෑය විනාඩි 15කුත් ගියා වුණා වෙලාව හරි මම එනවා ඊළඟ කොටසට හරි ආර්ථික විද්‍යාව හොඳට අහන් ඉන්න හරි අහන් ඉන්නවා කියන්නේ තීරුම් ගන්නයි උත්සාහ කරනවා දැන් මං හිතනවා වාට මුලම පැටර්න් එක අල්ල ගන්න පුළුවන් කියලා සමහරු මේ පැටර්න් එකට හොඳට කැමති ඇති සමහරු මැසේජ් දුත් දාලා තිබ්බා අර ඒ පැටර්න් එකට කැමති කියන එකට පාඩම් කරනවට වඩා ඒ පැටර්න් එක තේරුම් ගන්න බලන්න එතකොට හරි ලේසි ආර්ථික විද්‍යාව නිර්වචන එහෙම කටපාඩම් කරන් දෙයක් නැහැ සම්පත් මතක් වෙනවනම් මේ අවශ්‍යතා මතක් වෙනවනම් බාණ්ඩ වලින් තමයි අවශ්‍යතා සපුරගන්නේ කියලා මතක් වෙනවනම් නිර්වචන නිකම් වෙනවා හරි ආර්ථික විද්‍යාව ඉකොනොමික්ස් මේක ළමයි විද්‍යාව සයන්ස් එක සාමාන්‍යයෙන් යම්කිසි විෂයක් විද්‍යාවක් කියලා හඳුන්වන්නේ ඒක විද්‍යාත්මක ක්‍රමවේදයකට හදාරනවා නම් විද්‍යාත්මක ක්‍රමවේදයට විද්‍යාත්මක ක්‍රමවේදයකට හදාරනවා නම් අපි ඒකට කියනවා විද්‍යාවක් කියලා විද්‍යාත්මක ක්‍රමවේදයට හදාරනවා මොහක්ද මේ විද්‍යාත්මක ක්‍රමවේදය කියන්නේ ළමයි යම් කිසි දෙයක් පරීක්ෂාවන් කරලා පරීක්ෂණ කරලා එහෙමත් නැත්නම් නිරීක්ෂණයන් කරලා ඊට පස්සේ නිගමන වලට එළඹෙනවා නම් මෙන්න මේ ක්‍රමයට තමයි අපි කියන්නේ විද්‍යාත්ම ක්‍රමයක් කියලා. ඉතින් මේ ක්‍රමවේදයට හදාරනවා නම් යම් කිසි විෂයක් ඒක විද්‍යාවක් වෙනවා. ඔයා දන්න විදියට ජීව විද්‍යාව ඉගෙනගෙන තියෙන මේ ක්‍රමය කල්පනා කරන් මේ ක්‍රමය රසායන විද්‍යාව විද්‍යාවක් වෙලා තියෙන නිකන් නෙවෙයි ඉගෙනගෙන තියෙන මේ ක්‍රමය හරි ඊට පස්සේ භෞතික විද්‍යාව ඉගෙනගෙන තියෙන මේ ක්‍රමය හරිද හැම විද්‍යාවක්ම ළම ඉගෙනගෙන තියෙන මේ ක්‍රමය ඔයාද ආර්ථික විද්‍යාව ඉගෙන ගත්තත් මිනිස්සුන්ගේ හැසිරීම අධ්‍යයනය කරන්න වෙන්නේ අපිට නිරීක්ෂණය කරන්න වෙනවා වෙළඳ පොළ දිහා බලන්න වෙනවා නිෂ්පාදනය කරද්දී කොහොමද හැසිරෙන්නේ බෙදා හැරීමක් සිද්ධ වෙන්නේ කොහොමද පරිභෝජනය කරද්දී මිනිස්සු කොහොමද හැසිරෙන්නේ එහෙම නිරීක්ෂණය කළා තමයි අපිට එක එක ඩිසිෂන් ගන්න වෙන්නේ නිගමනයන් වලට එළඹෙන්න වෙන්නේ ඒතර ආර්ථික විද්‍යාව කියන විෂයත් මෙන්න මේ සිස්ටම් එකට ඉගෙන ගන්න නිසා අපි කියනවා ආර්ථික විද්‍යාව විද්‍යාවක් කියලා. එහෙනම් මතක තියාගන්න. ආර්ථික විද්‍යාව කියන විෂය විද්‍යාත්ම ක්‍රමවේදයේ අනුව හදාරන නිසායි ඒක සයන්ස් එකක් වෙන්නේ. ආර්ථික විද්‍යාව කියන්නේ සයන්ස් එකක්. ඕ ලෙවල් කාලේ සයන්ස් වගේ නෙමෙයි බය වෙන්න එපා. හරි? විද්‍යාත්ම ක්‍රමවේදයට හදාරන ලොකු දේවල් නෙවෙයි ඒවා සාමාන්‍ය දෙයක් කිව්වේ මේ බලන්න ආර්ථික විද්‍යාව කියන්නේ එක විද්‍යාවක් ලෝකේ විවිධ විද්‍යාවන් තියෙනවා ඒ විද්‍යාවන් වලින් එක සබ්ජෙක්ට් එකක් තමයි ආර්ථික විද්‍යාව කියන්නේ ළමයි මේ තියෙන ලෝකේ විද්‍යාවන් අපිට බෙදන්න පුළුවන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට පැති දෙකකට බෙදන්න පුළුවන් එක විද්‍යාවන් ගණයක් තමයි ස්වභාවික විද්‍යාවන් අනිත් විද්‍යාවන් වර්ගය තමයි සමාජීය විද්‍යාවන් සාමාන්‍යයෙන් විද්‍යාව කියන විෂය මේ
ගොඩවල් දෙකේ මේකටද වැටෙන්නේ මේකටද වැටෙන්නේ කියන එක ඩිසයිඩ් කරන්නේ මේ විෂයෙන් අධ්‍යයනය කරන සාධකයන්. යම්කිසි විද්‍යා විෂයකින් අධ්‍යයනය කරන්නේ ස්වභාවික සාධක ගැන නම් ස්වභාවික සාධක ගැන නම් අපි ඒවට කියනවා ස්වභාවික විද්‍යාව. ඒවට කියනවා ස්වභාවික විද්‍යාවන්. යම්කිසි විද්‍යාවකින් අධ්‍යයනය කරන්නේ ස්වභාවික සාධක නෙවෙයි. මේ පාරිසරික සාධක කියන්නේත් මේ වටම තමයි. හරි. ස්වභාවික සාධක නෙවෙයි. මිනිස්සුන්ගේ හැසිරීම ගැන නම් ඒව අයිති වෙන්නේ සමාජීය විද්‍යාවන්ට. එන ළමයි විද්‍යාවන් කොටස් දෙකයි ස්වභාවික විද්‍යාවන් සමාජීය විද්‍යාව. ස්වභාවික විද්‍යාවන් කියන්නේ ස්වභාවික සාධක ගැන අධ්‍යයනය කරන විද්‍යාවන්. සමාජීය විද්‍යාවන් කියන්නේ මිනිස් හැසිරීම ගැන අධ්‍යයනය කරන විද්‍යාවන්. එහෙනම් මම විද්‍යාවන් කීපයක් කියන විෂයන් කීපයක් ඔයා try කරන්න මේ ගොඩවල් දෙකෙන් මොකේදද අයිති වෙන්නේ කියන. ජීව විද්‍යාව දන්නේකනේ හොවා. ඔයා දන්නවනේ ඉගෙන ගන්නෙ මොනවාද කියන එක බලලා ස්වභාවිකද සමාජීයද කියලා කියන්නේ. ජීව විද්‍යාව. ඔ හැමෝම උත්තර දෙන්න ඕනේ. ඔය අනිත් අය 86ක් ඉන්නවා මෙතන. මම හැරුණාම very good ජීව විද්‍යාව පාඩම් ටික වාට මතකයි නම් මේ ශාක ගැන කතා කරනවා ශෛල ගැන කතා කරනවා මිනිස්සුන්ගේ ශරීර සැකස්ම ගැන කතා කරනවා ස්වභාවිකයි ස්වභාවික විද්‍යාව හරි මම කතා කරොත් තව විද්‍යාව අපරාධ විද්‍යාව criminal science අපරාධ විද්‍යාව ගස්වැල් ගැනද අපරාධ විද්‍යාව කතා කරන්නේ? ආ නෑ. මිනිස්සු අපරාධයක් කරද්දී හැසිරලා තියෙන විදිය ඒව වලින් සාක්ෂි අරගෙන කොහොමද අපරාධකරුවෝ අල්ලගන්නේ? ඒ දේවල් තමයි අපරාධ විද්‍යාවෙන් කතා කරන්නේ. මිනිස් හැසිරීම very good සමාජීය විද්‍යාව. ඊළඟ එක භෞතික විද්‍යාව. භෞතික විද්‍යාව very good ස්වභාවික විද්‍යාව ඊළඟ එක මනෝවිද්‍යාව මනෝවිද්‍යාව ඔය කියන්නේ මේ සමහර ළමයි නිකාර අර හැසිරීම එහෙම අවුල් වුණාම ඉස්කෝලේ යාළුවෝ එනවා ඌව නම් මනෝ වෛද්‍යවරයෙක් ගාවට ගෙනියන්න ඕනේ කියලා හැසිරීම ගැන කතා කරන්නේ සමාජීය විද්‍යාව ස්වභාවික නෙවෙයි හැසිරීම අවුල් නම් මනෝවිද්‍යාව ඒ කියන්නේ ડોක්ටර් කෙනෙක් ගාවට ගෙනියනවා මනෝවිද්‍යාව කියන්නේ ඒකද හරිද ඒත් කතා කරන්නේ මිනිස්සුන්ගේ හැසිරීම ගැන සමාජීය විද්‍යාව තව එක රසායන විද්‍යාව රසායන විද්‍යාව කෙමිස්ට්‍රි very good ස්වභාවික විද්‍යාවන් නේ හයිඩ්‍රජන් නේ සෝඩියම් වගේන කතා කරන ස්වභාවිකයි මම අන්තිම එක අහන ඔයාගෙන් ඔයා දැන් නිර්වචන පාඩම් කරපු ඔයා මේ A level ක්ලාස් එකේ ඉගෙන ගන්න ඔයාගේ ප්‍රධාන විෂයක් වන ආර්ථික විද්‍යාව මොන ගණයේද අයිති වෙන්නේ very good සමාජීය විද්‍යාවන් ගණයට අයිති වෙන්නේ මොකද හේතුව අපි ඉගෙන ගත්තා ආර්ථික විද්‍යාව කියන එකේ නිර්වචනය මට මතකයි සීමිත සම්පත් පවත්නා සමාජයක් තුල මිනිසුන්ගේ භෞතික අවශ්‍යතා සපුරා ගැනීමට යාමේදී නිෂ්පාදනය බෙදා හැරීම පරිභෝජන යන ශේෂ්ත්‍රයන් කී අන්තිම වචන මොකක්ද අන්තිම වචන මොකක්ද මිනිස් හැසිරීම අධ්‍යයනය කිරීම කතාවෙම තියෙනවා වචනේ
සමාජීය විද්‍යාව. එන ළමයි තේනවනේ විද්‍යාවන් කොටස් දෙකයි ස්වභාවික විද්‍යාවන් සමාජීය විද්‍යාවන්. ප්‍රධානම වෙනස ස්වභාවික විද්‍යාවෙන් හඳුනගන්නේ ස්වභාවික සාධක ගැන සමාජීය විද්‍යාවන් වලින් අධ්‍යයනය කරන්නේ මිනිස් හැසිරීම ගැන. තව වෙනස්කම් තියෙනවා. දැන්ට ඕක මතක තියාගන්න. අපි ඩියුට් එකට පොඩ්ඩක් ගිහිල්ලාමු. විද්‍යාවක් ලෙස ආර්ථික විද්‍යාව අරමංකේ විද්‍යාත්මක ක්‍රමයේ අනුගමනය කරමින් ප්‍රබේ සාක්ෂි හා සම්බන්ධ කොට විමසා බැලන බැවින් ආර්ථික විද්‍යාව විද්‍යාව. විද්‍යාත්මක විෂයන් ප්‍රධාන කාණ්ඩ දෙකයි ස්වභාවික විද්‍යාවන් සමාජීය විද්‍යාව. ලියන්න බලන්න ළමයි උදාහරණ තුනක් මේ පුංචියට ලියන්න ඉඩ තියලා තියෙන්නේ. ස්වභාවික විද්‍යාවන් පළවෙනි එක ලියන්න පුළුවන් ජීව විද්‍යාව. භෞතික විද්‍යාව. රසායන කුංචි ලියන්න විද්‍යාව. ස්වභාවික විද්‍යාවන් සමාජීය විද්‍යාවන් වල එකටම ලියමුකෝ. ආර්ථික විද්‍යාව. මනෝවිද්‍යාව. තව දේශපාලන විද්‍යාව. අපරාධ විද්‍යාව ඉව ගන්න පුළුවන්. මුචි ලිය. අනේ ළමයි ලිවනේ අර මේක ළමයි කහස ඉංජිනේරු විද්‍යාව ස්වභාවික විද්‍යාවක් නේද බලමු මේ Google ගහලා බලුවා engineering science engineering science ඉංජිනේරු විද්‍යාව mathematics what is engineering science maybe It integrates engineering, biological, chemical, mathematical, and physical science with the art, humanities, social science. Science. Sambandha yak tiyena lamai. Habai ara sampurna samajiya vidyawak kiyala ganna ba. Harada? Ara ekata sambandhayak tiyena ona swabhavika vidyawan saha samajiya vidyawan deken.
හම්බුණානේ උත්තරේ. එකක් කියලා ගන්න බෑ. හරි. ක්‍යූට් එකේ අපි එහෙනම් බලමු. මේක ලියාගත්තා. මිනිස් සමාජයේ ඉතා පුළුල් විෂය පරාසය ආර්ථික ප්‍රතිකරණ හා සම්බන්ධ වන අතර මිනිසා මුහුණ දෙන දැවැන ප්‍රශ්න රාශියක් ආර්ථික ස්වරූපයක් ගනී. තමයි මිනිස්සු ජීවිතයේ විවිධ ආකාරයෙන් හැසිරුණාට ප්‍රධානම දේනෙලමයි නිෂ්පාදනයේ බෙදා හැරීම් පරිභෝජනය කියන්නේ. දැන් අපි මිනිස්සු විදියට අපි සමාජයේ මොන විදියට හැසිරෙන්නත් අපේ අවශ්‍යතා වුමනා සම්පූර්ණ වෙන්න ඕනේ නේ. ඔයාට ආයතනයක ගිහිල්ලා වැඩ කරන්න හරි ස්කෝලේ ගිහිල්ලා වැඩ කරන්න හරි ක්ලාස් එකට ඇවිල්ලා යාළුවොත් එක්ක කතා බහ කරගෙන ඉන්න හරි ගෙදර මිනිස්සුත් එක්ක කතා බහ කරලා එහෙම හැසිරෙන්න හරි ඔයාගේ අවශ්‍යතාවයන් ඉටු වෙන්න ඕනේ. ඒ අවශ්‍යතා ඉටු වෙන්න නම් නිෂ්පාදනයේ බෙදා හැරීම් පරිභෝජනය වෙන්න ඕනේ. ඒක අර කියන්නේ මේ පුළුල් ප්‍රතිකඩ ආර්ථික ප්‍රතිකඩ විදියට තියෙනවා මිනිස්සුන්ට ගොඩාක් ප්‍රශ්න ප්‍රධාන වශයෙන් වෙන්නේ ආර්ථික ස්වරූපයකින්. මේ නිසා ආර්ථික විද්‍යාව තරම් ජන ජීවිතයට සමීප තවත් විෂයක් නොමැති තරම්ය. අර මොන දේ තිබ්බත් දැන් උදාහරණයක් ළමයි දේශපාලන විද්‍යාව වෙන්න පුළුවන්, අපරාධ විද්‍යාව වෙන්න පුළුවන්, මනෝවිද්‍යාව වෙන්න පුළුවන්. ඔය මොන දේ තිබ්බත් ආර්ථික විද්‍යාවනේ අංක එක. මොකද මිනිස්සු ජීවත් වෙන්න පාය. මිනිස්සු ජීවත් වෙන්න නම් මිනිස්සුන්ගේ අවශ්‍යතාව සපුරගන්න ඕනේ. එහෙනම් නිෂ්පාදනයේ බෙදා හැරීම පරිභෝජනය වෙන්න ඕනේ. ඒ නිසාමයි ළමයි මේ සමාජීය විද්‍යාවන් අතර රැජින විදියටත් ආර්ථික විද්‍යාව හඳුනනවා. මොකද රැජින කියන ළමයි ප්‍රධානියනේ. ඒතකොට මොන විද්‍යාවන් තිබ්බත් අයියා ආර්ථික විද්‍යාව. මම කියන්නේ ඉහළ තැන ඉන්නේ ආර්ථික විද්‍යාව. මොකද ඒකට ප්‍රධාන තැනක් හිමි වෙනවා. මොකද මොන දේ කරන්නත් ආර්ථිකයක නිෂ්පාදනයක් බෙදා හැරීමක් පරිභෝජනයක් සිද්ධ වෙන්න ඕනේ. ආර්ථිකයක් පවතින්නේ නැහැ. මිනිස්සු පවතින්නේ නැහැ. ආර්ථික විද්‍යාවේ අවධානයට පදවන සෑම ආර්ථික කටයුත්තක්ම භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ බෙදා හැරීම පරිභෝජනයේ සම්බන්ධ ක්‍රියාකාරකම්. අර මං කිව්වනේ වාට ආර්ථික විද්‍යාවේ sorry විද්‍යාවන් කොටස් දෙකයි ස්වභාවික විද්‍යාවන් සහ සමාජීය විද්‍යාවන්. ළමයි මේකට අමතරව තවත් ඒවා තියෙනවා. මම මෙතන දැන් වෙනස්කම් තමයි මේ මම දාලා තියෙන්නේ. පළවෙනි එකේ තියෙනවා මගේ මේ ඉමේජ් එකක් තමයි මම මේ එඩිට් කරලා දාලා තියෙන්නේ ළමයි. ඒක නිසා හයිලයිට් කරන්න බෑ. ඉන්ටග්‍රේට් වෙන්නේ නෑ. ඔයාට පුළුවන්. හරිද? ඔයා හයිලයිට් කරන්න. මේ ස්වභාවික විද්‍යාවන් වල ස්වභාවික සාධක හේවත් පාරිසරික සාධක ගැන තමයි අධ්‍යයනය කරන්නේ. මේක හයිලයිට් කරන්න. ස්වභාවික සාධක හේවත් පාරිසරික සාධක කියන එක. වචනේ එතකොට සමාජීය විද්‍යාවන් වල අධ්‍යයනය කරන්න මිනිස් හැසිරීම පිළිබඳ. එහෙනම් පළවෙනි වෙනස වාඩ කියන්න පුළුවන් ස්වභාවික විද්‍යාවන් යටතේ අධ්‍යයනය කරන්නේ ස්වභාවික සාධක සම්බන්ධවයි සමාජීය විද්‍යාවන් වල අධ්‍යයනය කරන්නේ මිනිස් හැසිරීම සම්බන්ධවයි ප්‍රධාන වෙනස. හරි. දෙවෙනි එක ස්වභාවික විද්‍යාවන් පරීක්ෂණාගාරයක් තුළ ඔප්පු කරන්න පුළුවන්. ළමයි ජීව විද්‍යාවට අදාළ පරීක්ෂණ ලැබ් එකක් ඇතුලේ ඔප්පු කරන්න පුළුවන්ද බෑද? පරීක්ෂණ කළා නිගමන වලට ලැබෙන්න පුළුවන්ද බෑද? ඔය කරලා ඇතිනේ. පුළුවන්ද බෑද කියන්නේ? පුළුවන්ද බෑද? රසායන විද්‍යාවට අදාළ පරීක්ෂණ ලැබ් එකක් ඇතුලේ කරලා නිගමන වලට ලැබෙන්න පුළුවන්ද බෑද? පුළුවන්. අපි මට කියන්නකෝ. මෙහෙම ඉත. මාර්ගම් පොලිසිය තියෙන. හරිද? මාර්ගම් පොලිසියට කෝල් එකක් එනවා. කෝල් එක එනවා පන්නි පිටිය හන්දියේ මොකක් හරි උදේ පාන්දර මොකක් හරි කාට හරි අනතුරක් කළා නැත්නම් මිනිස්සෙක් මරලා දාලා හරි ඔහොම දෙයක් තියෙනවා. මහරගම් පොලිසියේ ඒ නිලධාරීන්ට පුළුවන් මහරගම් පොලිසිය මේක තමයි පරීක්ෂණාගාරය අපි මේතරින් ඉඳන් පරීක්ෂණ කරමු හරි මෙහෙමයි මෙහෙමයි කියලා කරන්න පුළුවන් බැයිද? බෑ. ඒක ළමයි මෙහි පරීක්ෂණාගාරයක් තුල කරන්න බෑ. ඒ සිද්ධිය උන තැනට යන්නම වෙනවද නැද්ද? පන්නි පිටිය නම් උනේ එතන යන්න පොලිසිය කියලා කාමරයකට ගිහිල්ලා එහෙම පරීක්ෂණ කරන්න බෑ. එතන නෙවෙයි නම් සිද්ධිය උනේ වෙනත් තැනක නම් එතන යන්න බෑ. ඒක ලැබ් එකක් ඇතුලේ පරීක්ෂණ කරලා ඔප්පු කරන්න බෑ. ඒ තමයි සමාජීය විද්‍යාවන් වල ඇති.
ආර්ථික විද්‍යාව කියන්නේ නිෂ්පාදනයේ පිටහරින් පරිභෝජනය පිළිබඳ අධ්‍යයනය කිරීම. මට කිසියම් ආයතනයක නිෂ්පාදනය ගැන අධ්‍යයනය කරන්න ඕන නම් මේ මගේ කාමරය ඇතුළේ ඉඳන් අධ්‍යයනය කරන්න පුළුවන්. බෑ. මට මේ නිෂ්පාදනයට යන්න වෙනවා. නැත්නම් තාක්ෂණයේ හරහා මේ නිෂ්පාදනයේ දිහා බලන්න වෙනවා. නැතුව අධ්‍යයනය කරන්න බෑ. රස පරීක්ෂා කරන්න ළමයි එතනදි ගිහිල්ලානේ නේ. ඒ තැනට ගිහිල්ලා සාක්ෂි එකතු කරන් ඇවිල්ලා නේ. ලැබ් එකට ගිහිනිලා පරීක්ෂා කරා. නේ? එතකොට අපිට කියන්න බෑනේ මේ ACL පරීක්ෂණාගාරයක් තුල තමයි කරේ කියලා. නේ? රස ළමෙක් අහලා දෙනවා රස පරීක්ෂා කරන්න එහෙනම් සර් කිය. අතනට ගිහිල්ලානේ සානේ තොරතුරු අරගෙන ගිහිල්ලා ලැබ් එකෙන් පරීක්ෂා කරා. එතකොට ගන්න බෑ. රසායන විද්‍යාව එහෙම නැහැ. ජීව විද්‍යාව එහෙම නැහැ. ලැබ් එකක් ඇතුලේ පුළුවන්. හරි? එහෙනම් දෙවනි වෙනස මේක හයිලයිට් කරන් පරේක්ෂණාගාරයක් තුල ඔප්පු කළ හැක කියන එක ස්වභාවික විද්‍යාවන් පැත්තේ අද පැත්තේ ලියන්න පරේක්ෂණාගාරයක් තුල ඔප්පු කළ නොහැක කියන එක. හරිද තුන්වෙනි එක හරි ස්වභාවික විද්‍යාවන් පරීක්ෂණාගාරයක් තුල ඔප්පු කරන්න පුළුවා සමාජීය විද්‍යාවන් පරීක්ෂණාගාරයක් තුල ඔප්පු කරන්න බෑ හරි තුන ස්වභාවික විද්‍යාවන් ජීව විද්‍යාවෙන් ඉගෙන ගන්න දේවල් රසායන විද්‍යාවෙන් ඉගෙන ගන්න ඒවා කාලේ යනවත් එක්කම නැත්නම් මිනිස්සුන්ගේ ජන වර්ගයේ වෙනස් වීමත් එක්ක නැත්නම් මිනිස්සුන්ගේ ප්‍රදේශයේ වෙනස් වීමත් එක්ක කාලය වෙන්න පුළුවන් ප්‍රදේශය වෙන්න පුළුවන් ජන වර්ගය වෙන්න පුළුවන් වෙනස් වෙනවද ළමයි ජීව විද්‍යාව ශාඛ හැදිලා තියෙන විදිය මිනිස්සුන්ගේ ශරීරය හැදිලා තියෙන විදිය මේ ආහාර ජීර්ණ පද්ධතිය වෙනස් වෙනවද වෙනස් වෙන්නේ නැද්ද වෙනස් වෙන්නේ නැහැ ඔයා හිතනවාද මේ අපි දැන් සයන්ස් වල ඉගෙන ඔයා ඉගෙන ගන්නේ ඔය දැන් මං කිව්වේ චාක ගැන ඉගෙන ගන්නවා ශෛල ගැන ඉගෙන ගන්නවා මිනිස්සුන්ගේ පද්ධති ගැන ඉගෙන ගන්නවා ඔයා හිතනවාද මම මීට අවුරුදු ගාණක කලින් ඉගෙන ගත්ත වෙන දෙයක් කියලා නෑ ඕක තමයි ඉගෙන ගත්තේ තව අවුරුදු 50කින් හරේ විද්‍යාව කියලා ජීව විද්‍යාව ඉගෙන ගත්ත මේ මිනිස්සයා මේ පුංචි පුංචි දේවල් වෙනස් වෙලා අලුත් දේවල් වෙන්න පුළුවන් අපි අර ඉගෙන ගත්ත දේවල් සම්පූර්ණයෙන් වෙනස් වෙනවද එහෙම වෙනස් වෙන්න විදියක් නෑ එහෙනම් මිනිස්සු වෙනස් වෙන්න එපා හරිද ඒව කාලයේ ප්‍රදේශයේ ජන වර්ගය කියන සාධක මත වෙනස් වෙන්නේ නැහැ ස්වභාවික විද්‍යාව. හැබැයි සමාජීය විද්‍යාවන් පැත්තට ආවොත් මිනිස් හැසිරීම ගැන මේකේ කතා කරන්නේ. කාලයත් එක්ක මිනිස්සුන්ගේ හැසිරීම වෙනස් වෙනවා. ප්‍රදේශයත් එක්ක මිනිස්සුන්ගේ හැසිරීම වෙනස් වෙනවා. ජාතියත් එක්ක මිනිස්සුන්ගේ හැසිරීම වෙනස් වෙනවා. දැන් අපි ආර්ථික විද්‍යාවම ගමුකෝ. ලංකාවේ නිෂ්පාදනය කරන භාණ්ඩ ළමයි චීන නිෂ්පාදනය කරන සමහර ආහාර තියෙනවා චීනයේ නිෂ්පාදනය කරන ඔය සතුන් වර්ගේව අපි ලංකාවේ කිව්වහම අපිට නිකන් අප්‍රසන්නයි අප්පිරියයි වෙනස් ප්‍රදේශය අනුව වෙනස් වෙලා 1920 විතර මිනිස්සු පරිභෝජනය කරපු භාණ්ඩද අපි පරිභෝජනය කරා බර්ගර් එකක් කියන එක ඒ මිනිස්සු අහලා ඇතිද පිට්ටා එකක් කියන එක ඒ මිනිස්සු අහලා ඇතිද රයිස් කියනවා මොංගෝලියන් රයිස් කියයි නේ තන්දුරි කියයි අරව කියයි මේව කියයි වෙන ගොඩාක් තියෙනවා ඔවා මේට අවුරුදු 100කට කලින් මිනිස්සු දන්නේ වෙනස් වෙලා කාලෙත් එක්ක වැඩි යොන්නේ අපරාධයක් කරන විදිය හිතන්නකෝ අපරාධ විද්‍යාවෙන් කතා කරන්නේ මිනිස් හැසිරීම මේ 1900 බර ගණන් වල අපරාධයක් කරපු විදියට නද මිනිස්සු අපරාධ කරන්නේ එහෙමද නැහැ සාමහරු ඉන්නවලම එහෙම කරන උන් ඉන්නව අර ඒකනේ ටීවී එකේ පේනන් සීසීටීවී එකේ මොඳර පේනව ඌ වෙනවා එහෙම කරනවා වටපිට බලනවා බඩු ටික දා ගන්නවා යනවා
දන්න ඇව් තාක්ෂණය වෙනස්ලා CCTV දන්න නිකන් ෆිල්ම් එකක් වගේ සමහරව ටීවී එකේ පෙන්වන සමහරව ඉන්න හොයා ගන්නවත් බෑ මුලින් CCTV වෙනස් මේවා කරන්නේ කිසිම සාක්ෂියක් නැහැ ඉතින් අර 1900 බර ගණන් වල පොලිසිය පරීක්ෂණ කරපු විදිහට අදත් පරීක්ෂණ කරනවා නම් කවදාවත් ඒ අපරාධකාරයව අල්ල ගන්න බෑ වෙනස් වෙලා ඔයාට මතකයි ළමයි අර दिन परीक्षा दुबई पुलिस मनुष्यों එහෙම පරීක්ෂණ කරා නම් අදටත් ඔය නෙමෙයි මනුස්සයෝ වෙනස් වෙලා තියෙන්නේ වෙනස් වෙනවා සමාජීය විද්‍යාවන් වෙනස් වෙනවා සාමාන්‍ය අපරාධ විද්‍යාව වෙන්න පුළුවන් ආර්ථික විද්‍යාව වෙන්න පුළුවන් හැමදේම වෙනස් වෙනවා ඒක නිසා මතක තියාගන්න සමාජීය විද්‍යාවන් කාලය ප්‍රදේශය ජාතිය ඔය වගේ සාධක මත වෙනස් වෙනවා ඔ සමාජීය විද්‍යා අන්න හරි ළමෙක් අහලා තියෙනස සමාජ විද්‍යාව කියලා එක සමාජීය විද්‍යාවන් ගණේ තියෙනවා නේද සමාජීය ගැන අධ්‍යයනය කරනවා නම් සමාජයේ පොදුවේ සමාජය ගැන අධ්‍යයනය කරනවා නම් අපි ඒකට කියනවා සමාජ විද්‍යාව කියලා. ඒක ළමයි මේ මිනිස් හැසිරීම ගැන අධ්‍යයනය කරන. ඒක මේක ඇතුලේ තියෙන එකක්. වෙරි ගුඩ්. අරනේ තුන්වෙනි එකත් highlight කරගන්න එහෙනම්. කාලයේ ප්‍රදේශයේ ජන වර්ගය ආදී සාධක මත වෙනස් නොවේ. स्वाभाविक विद्यावान सामाजिक विद्यावान वेनस वे मतकाई तो वेनस काम तुमने मतकाई ना रिफ्लेक्शन बुक एक बन बागुबाग भी दिए ने कहाला देपत्ते वेनस काम लिया गया ने देपत्ते डाला रिफ्लेक्शन बुक के का नतिया है मम्मी पिन्ना ना हमी रिफ्लेक्शन बुक कलर ब्लैक एंड वाइट मेतन निर्वचन हुआ स्वाभाविक विद्या सामाजिक विद्या संसंधनात्मक विनस्कन वग्वाकार पुड़ मेकेंगे පැත්තට දාලා මොලිය පළවෙනි වෙනස දෙවෙනි වෙනස තුන්වෙනි වෙනස මේ කෙලින් ප්‍රශ්න තියන අය අහන්න ප්‍රශ්න අදත් ළමයි මම 10ට ක්ලාස් එක ඉවර කරනවා මේ මුල් දවස් ටික නිසා නැවතත් කියනවා 10ට නෙමෙයි 10 මාට නැත්තම් ක්ලාස් එක ඉවර කර. මේ මුල් දවස් ටික නිසා ඔය අද දෙවනි දවසනේ. මුල් දවස් කීපේ මම අය දෙකෙන් ක්ලාස් එක ඉවර කරනවා. වෙරි ගුඩ්. ගොඩක් අය හොඳයි. හොඳටම වැඩ ගන්න.
ඉවර වෙලා කියන ළමයි ඒක ලියන්න ළමයි පොත බලාගෙන නෙවෙයි හරි මතකෙන් ලියන්න ඕනේ ඒකයි ඒක ලියවන්නේ ඒක මතකෙන් ඔයා ලිව්වා කියන්නේ ඉවලෙම පාඩම් කරනවා වගේ දෙයක් නෙවෙන්නේ ඔයාට මතක තියාගන්න ලේසි දැන් අනිත් වෙලාවට අපි අනිත් ක්ලාස් වල කරන්නේ එහෙම මතක තියාගන්න උත්සාහ කරන්නේ නැහැ නේ හරි සර් කියලා දුන්නා හරි ඔය හරියට කියලා දුන්නා ඉවරයි මේක නෑ ඔයත් මතක තියාගෙන ඉවර වෙලා තමයි ප්‍රොසෙස් එක ඉවර වෙන්නේ කියන ඔයාට අර ක්ලාස් එක ඇතුලේම පාඩම් වෙනවා අමුතුවෙන් ඔයා try කරන්න ඕනේ නැහැ ඒ නිසා මම කියන පාරේ හරියට ගියා නම් shape එකේ ඔයාට subject එක කිසිම අවුලක් වෙන්නේ නැහැ හරියට අහන් ඉන්න ලියන්න කිව්වහම හරියට ලියන්න ඔළුවෙන් මතක තියාගෙන එනලමයි ස්වභාවික විද්‍යාවන් සහ සමාජීය විද්‍යාවන් අතර වෙනස අපි දන්නවා ප්‍රධාන වෙනස්කම් තුනක් තියෙනවා ඒ කොටස ඉතින් ඉවරයි මේ පුංචි චිත්‍රයක් ඔයාලට තියෙන ඔයාලට අවශ්‍ය මොකක් හරි මේ නෝට් එකක් නෝටිස් බෝඩ් එකක් වගේ එකක් මේ තියෙන අවශ්‍ය දෙයක් ඔයාලට මෙතන ලියා ගන්න පුළුවන් හරිද මොකක් හරි ඔයාලට වැදගත් දෙයක් හරිද එහෙනම් මේකට මම කියපු උදාහරණ කියලා
මොකක්hari ඔයාට අවශ්‍ය දෙයක් ලියන්න තමයි මෙතන මේක දාලා තියෙන්නේ. හරි. ඊට පස්සේ අපිට තියෙනවා ළමයි ආර්ථික විද්‍යාව ඉගෙනීමේ වැදගත්කම කියලා මාතෘකාවක්. හරිද? පස්සේ යථාන් රූපී අභිමතාන් රූපී සූක්ෂම සාර්ව මේ කොටස් ටික කරාම ආර්ථික විද්‍යාවට හැඳින්වීම ආර්ථික විද්‍යාව හැඳින්වීමක් කියන කොටස ඉවරයි. තව සංකල්ප කීපයක් අපිට කතා කරන්න තියෙනවා. හරි? ඔය දැන් අද කියලා දීපු කොටස් ටික සම්පූර්ණයෙන් හරිද? ආර්ථික විද්‍යාව නිර්වචනේ 100% කම්ප්ලීට්ද? විද්‍යාවන් කොටස් දෙකයි ස්වභාවික විද්‍යාවන් සමාජීය විද්‍යාව. තව අපි ආර්ථික විද්‍යාවේ කතා කරන්නේ මිනිස්සු නිෂ්පාදනය බෙදා හැරීම පරිභෝජනය ගැන ආර්ථික හැසිරීම ගැන මිනිස්සු ඒ හැසිරෙද්දී එකිනෙකට වෙනස් කියලා ඔය ටික. හරි? එහෙනම් එතනින් එහා ටික අපි ඊළඟ දවසේ කතා කරමු. මම දැන් මේ දවස් ටිකේ මං කව මුල නිසා පැය දෙකයි ක්ලාස් එක කරන්නේ. ඊට පස්සේ පැය දෙක හමාර කරන. හරි නේ? කොහොම ප්‍රශ්නයක් නැහැ නේ? හරි. ක්ලාස් එක ගැන ළමයි පුංචි ඔයාලට මොකක්ද අද ක්ලාස් එක ගැන අදහස මොකක්ද? අඩුපාඩු තියෙන්න පුළුවන්. හොඳ තියෙන්න පුළුවන් ඔයාගේ පැත්තෙන් යෝජනා තියෙන්න පුළුවන් ඒ ඕන දෙයක් ගෲප් එකේ පුංචි මැසේජ් එකක් දාන්න එක පුරුද්දක් විදියට කරගා දැන්ටත් 21 අයියලා 22 අයියලා අක්කලා ඒක කරනවා ගෲප් එකේ සාමාන්‍ය ඒක WhatsApp ගෲප් එකේ දාන්න ටියුට්ස් ගත්තේ නැති අය අනේ කරුණා කරලා ටියුට්ස් ගන්න පේනවනේ දැන් ඉස්සරහා පිටුව මම පෙන්නුවේ නෝට් එකක් සම්පූර්ණයෙන් පිටුවේ ලියන්න තියෙන ආර්ථික විද්‍යාවේ වැදගත්කම් ඒක කොලේක ලියලා ආපහු කොපි කරලා ඕක ඔයා කරන්නේ නැහැ අනිවාර්යෙන් ටියුට්ස් එක හැමෝම ගන්න. හරි? තේරුණාද කියපු දේ? හරි. ඔයාගේ යාළුවෝ කවුරු හරි ඉන්නවා නම් ළමයි තාම සති දෙකයි ක්ලාස් එක පටන් ගරා. හරිද? මුල ඕන තරම් දැන් ජොයින් වෙන්න පුළුවන්. තාම සංකීර්ණ කොටස් කතා කරලා නැහැ. ඔයාට දැන් අයිඩියා එකක් ඇති. මං ගැන, මං උගන්වන විදිය ගැන, සබ්ජෙක්ට් එක ගැන ඒක පොඩ්ඩක් යාළුවෙක් එක්ක ෂෙයා කරලා අලුත් යාළුවෙක් ඉන්නවා නම් පොඩ්ඩක් සංනිවේදනය කරන්න. හේතුව දැන් ඉස්සර නම් ළමයි අපිට ෆිසිකල් ක්ලාස් කරද්දී ගොඩාක් ඇඩ්වර්ටයිසින්ග් කරන ක්‍රම තිබ්බා. දැන් එහෙම අඩුයි. ඔයා හරහා ඔයාගේ කටවචනෙන් ගිහිල්ලා තමයි පන්තිර ළමයි එකතු වෙන්නේ. හරි? එහෙනම් හැමෝටම සුබ දවසක්. ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. ගුඩ් නයිට්. WhatsApp message එකක් තියන්න ළමයි හැමෝම මේක සමහර ඒවා බලන්නේ නැහැ. ගොඩාක් ඒවා තියෙන නිසා.